Hetu weva. Garu katetu නායක හඳුරන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය අවසරයි වාසනාවන්ත පින්වතුනි මේ මෙම විහාරස්ථානයේ පවත්වාගෙන ලබන ඒ භාවනාමය වැඩසටහනේ අද තවත් එක් දිනයක් වෙලා තියෙනවා මේ පින්වතුන් මේ වැඩසටහන සඳහා නොයෙකුත් විදිහට මහන්සි වෙලා වමනාවෙන් ඒ කටයුතු සාර්ථක කරගන්න තමාගේ ශක්තිමමණින් කැප වුණා. ඒ වගේම තවදුරටත් ඒ ධර්ම මාර්ගයේ ගමන් කිරීමට අවශ්‍ය කරන ධර්ම කාරණා ඉගෙන ගනිමින් ඒ අවශ්‍ය පුහුණු වීම සිදු කරමින් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. අපි අද දවසේ මතක් කරන්න යන්නේ මීට පෙර ඒ කියන්නේ ලබන සතියේ ගිය සතියේ පැහැදිලි කරපු මේ අපි ගෙන යන ධර්ම මාර්ගයේ බුදුහාමුදුරුවෝ පෙන්නපු සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල ඊතුරු කාරණා ටික කතා කරමු. දැන් මතක තියාගන්න ඕනේ මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වඩන්න කියලායි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. වැඩීමක් තියෙනවා නම් එතන ශික්ෂාවක් නැත්නම් පුහුණු වීමක් තියෙන්න ඕන. දැන් බැලුවම ඔයගොල්ලන්ට මුලින්ම මම පැහැදිලි කරලා දුන්නේ චතුරාර්ය සත්‍යයේ තියෙන හතරවෙනි ආර්ය සත්‍ය වශයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන්නේ. එහි තේරුම වෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන අංග 8ක්. මේ අංග 8 තමා තුළ තියෙනවා කියන එක දැනගෙන තමයි මේ වඩන්න ඕනේ. නැත්නම් සංසාරයක් කියන දේ බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ අපි ළඟම ක්‍රියාත්මක වෙන යම්කිසි කරුණු කාරණා නිසාවෙන් ගොඩනැගෙන එකක්. එතකොට සංසාරය සැකසෙන්න අපි ළඟ දැනට තියෙන ප්‍රධාන පෙළේ කාරණා 8ක් තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන්නේ. එතකොට අපි හිතන්නේ අපි කල්පනා කරන්නේ මේ කියන අංගාට අපි ළඟ දැන් ප්‍රාත්මක වෙනවද නැද්ද කියලා. නමුත් බුදුහාමුදුරෝ සොයාගත්ත ධර්මයේ තියෙන්නේ අපිට හැම මොහොතකම නිදා ගැනීමක් නැතුව හැරලා ඉන්න හැම අවස්ථාවකදීම සිදුවෙන්නේ මෙන්න මේ අංගාට ඇති වෙලා නැති වෙලා යන එක. එයින් පැහැදිලිව ඔයගොල්ලන්ට හඳුනා ගන්න පුළුවන් තමා ළඟ තියෙනවා කියලා වාචා කම්මන්තාදී. මේ පොඩි ළමයෙකුට වුණත් තමා තුළ තියෙන දෙයක් විදිහට සලක ගන්න පුළුවන්. හඳුනා ගන්නත් පුළුවන්. නමුත් වැඩිහිටියෙකුට වුණත් කල්පනා වෙන්නේ නැහැ තමා ළඟ තියෙන වාචා කම්මන්තාදී වලින් වචනයක් ගන්න අපි සංසාරයක් හදනවා. එන්නේ ඒක තමයි ධර්මයේ තමයි අපි අවතීර්ණ නොවීමේ තියෙන හානිය ධර්මයේ ගැන සලකන්නේ නැතිගේ හානිය. නමුත් අපි හැමෝම මහන්සි වෙනවා උත්සාහ ගන්නවා වමනාවක් තියෙනවා විවිධ ක්‍රියාකාරකම් වේදෙනවා කුමක් සඳහාද මේ සංසාර විමුක්තියක් හොයන්න. සංසාරයේ කෙලවර කරන්න නිවන් දකින්න සෝවාන් වෙන්න මා සකදාගාමි වෙන්න අනාගාමි වෙන්න අරිහත් වෙන්න. එතකොට මේවා රඳාපව තින්නේ කොහෙද කියලා දැනගන්න උවමනාවක් අපිට නැහැ. මේවා සංසාරය තුල තියෙන දේවල් නම් සංසාරයක් හැදෙනවා නම් හැදෙන ක්‍රමවේද තමයි අපි ළඟ තියෙන මේ අංගات. එතකොට වාචා කම්මන්තාජෝලින් සංසාරයක් හදනවා. ඔයගොල්ලන්ට කොච්චර උවමනාවක් තිබුණා සංසාරය කියලා වර කරන්න මේ ගැන දැනුවත් වෙන්නේ නැතුව සංසාරය කියලා වර කරන්න බෑ. තමාගේ වචනවලින් සංසාරයේ හැදෙනවා කියලා දැනුවත් වෙන්න ඕන. තමාගේ කම්මන්තෝලින් සංසාරයේ හැදෙනවා කියලා දැනුවත් වෙන්න ඕන. තමාගේ ආජීව තුලින් සංසාරයේ හැදෙනවා කියලා දැනුවත් වෙන්න ඕන. මෙහෙම දැනුවත් වෙන්නේ නැතුව අපි කොයිතරම් දේවල් මේ සංසාර විමුක්තියට සිදු කරත් එයින් ලැබෙන ඵලයක් නෑ.
ලැබෙන්න විදියක් නෑ. ඒක නිසාමෙන් චතුරාර්ය සත්‍ය සම්බන්ධව බුදුහාමුදුරුවෝ ලෝකේ තියෙන සත්‍ය හතරක් ගැන කියන්නේ. ඒ සත්‍ය හතර තුල අපේ මේ අංග 8 වැඩිම ප්‍රධානයි. නමුත් මේ වාචා කම්මන්තා ජීව අපිට තේරුණාට ඊට යටින් තියෙන අපේ මේ අංග ටික ගැන එතරම් තේරුමක් ගන්න ලේසි වෙන්නේ නැහැ. මොනවද ඒ? එකක් තමයි තමා ළඟ තියෙන උත්සාහය. මොන වගේ එකක්ද? උත්සාහයට පාළි වචනයක් දීලා තියෙනවා. වායාමය. වායාමය කිව්වට දැන් වායාමය කියලා පාළි වචනයකට ඒක කියවන්න ඉගෙන ගත්තා. ඒකේ අර්ථකථන දෙන්න ඉගෙන ගත්තා. ඒක පිළිබඳව ලිපි ලියන්න ඉගෙන ගත්තා. කියලා ඔයගොල්ලන්ට වෙන යහපතක් නැහැ. තේරුණා නේද? බුදුහාමුදුරුවෝ කියන්නේ යහපත තියෙන තමන්ගේ උත්සාහය කියන එක තුලින් සංසාරයක් හදනවා. මේ උත්සාහය වෙන දෙයකට ඇදිලා නැහැ අපිට. අපේ හැමදාම උදේ ඉඳලා රැ වෙනකන් නැත්නම් මේ උපත්යේ ඉඳලා මරණය දක්වාම හැම මොහොතකම ක්‍රියාත්මක වෙච්ච උත්සාහය මෙතෙක් කල් කරලා දීලා තියෙන සංසාරයක් හදන එක. එහෙනම් අපේ උත්සාහය අපි මොන දේ කරත් අවසානයේ ඉතුරු කරලා තියෙන සංසාරය. එතකොට මේ වායාමයේ කියන ගුණය නැත්නම් මේ උත්සාහය කියන එකත් සංසාරය හදන ප්‍රධාන අංගයක්. ඊළඟට බුදුහාඳුරෝ පෙන්නනවා සිහි කල්පනාව අපිට තියෙනවා. සිහි කල්පනාවක් කියන්නේ දැන් මේ වෙලාවේ නම් මේ පින්වතුන්ට තියෙනවා අපි අහවල් විහාරස්ථානයේ මෙන්න මේ වගේ ධර්ම දේශනාවට සවන් දෙනවා මේ විදිහට වාඩි වෙලා ඉන්නවා මෙන්න මෙහෙම මානසිකාර ස්වરૂපයක් තියෙනවා දැනුවත් තීන් ස්වરૂපයක් තියෙනවා. මේ දැනුවත්ත්වයෙන් ස්වરૂපයට බුදුහාමුදුරු පෙන්වන්නේ සතිය. නමුත් දැන් මේ සතියෙන් මෙච්චර කල් අපිට කරලා දීලා තියෙන කුමක්ද සංසාරයක් හදන එක. දැන් බුදුහාමුදුරු පෙන්නනවා එහෙම නැතුව තමන් ළඟ තියෙන සතිය සංසාර විමුක්තියකට හරවන්න ක්‍රමයක් කියලා. ඒකට විමුක්තියට හරවන ක්‍රමයට බුදුහාමුදුරු දීලා තියෙන්නේ සතිය සම්මා කියන ගණයට වැටුණා නම් එතන තියෙන්නේ විමුක්තිය. සංසාර විමුක්තිය. හැබැයි සතිය සම්මා වුණාම විමුක්ති වෙන්නේ සංසාරයෙන් එක කොටසක්. සිහි කල්පනාවෙන් ඔයගොල්ලෝ සංසාරයක් හදන්නේ සම්මා සතියේ ඉන්නකොට. වායාමයේ කියන එක උත්සාහය බුදුහාමුදුරුවෝ පෙන්වන විදිහට සම්මා කියන ගුණයකට ගත්තොත් ඔයගොල්ලන්ගේ උත්සාහයෙන් සංසාරයක් හදන්නේ. උත්සාහයන් නැතුවත් නෙමෙයි. වෙනස මොකද්ද? ඒ උත්සාහයෙන් සංසාරය හදන්නේ. නමුත් උත්සාහයෙන් සංසාරය හැදුවේ නැහැ කියලා, සතියෙන් සංසාරය හැදුවේ නැහැ කියලා, ඔයගොල්ලෝ සංසාරය හදන එකෙන් සම්පූර්ණයෙන් නිදහස් වෙලා නැහැ. මොන නිසා? මොන කුමක් නිසාද? තව දිට්ඨි සංකප්ප දෙකෙන් සංසාර හදනවා. එතකොට යමෙකුට පුළුවන් ඕනනම් උත්සාහය සම්මා කරගෙන උත්සාහයෙන් සංසාරය හදන්න නැතුව ජීවත් වෙන්න. නමුත් එයාට සතියෙන් සංසාරය හදන්න පුළුවන් එතකොට. සමාධියෙන් සංසාරය හදන්න පුළුවන්. දිට්ඨියෙන් සංසාරය හදන්න පුළුවන්. සංකප්පයෙන් සංසාරය හදන්න පුළුවන්. දැන් මේ தත්ත්වයට පත් වෙනවා. දැන් ඒක නිසාවෙන් අපි සලකලා බලන්න ඕනේ මේ සංසාරය සම්පූර්ණයෙන්ම හදන එක නවත්තන තැනක් තියද? එහෙනම් මේ අංග 8ෙන්ම සංසාරේ හදන එක නවත්ෙන්න ඕනේ. එකක් හරි ඉතුරු වෙන්න බෑ. දැන් මෙහෙම සිදුව කරගෙන යනකොට ඔයගොල්ලන්ට වෙන්නේ ඔයගොල්ලෝ මේ සීල සමාධි ප්‍රඥා කියලා බුදුහාමුදුරුවෝ පෙන්වලා දීලා තියෙන ශික්ෂා තුනම යම්කිසි දවසක සම්පූර්ණ වෙනවා කියන්නේ මෙන්න මේ අංග 8ම සංසාරයක් හදන්න නැති තත්ත්වයකට හරවනවා කියන්නේ. එතකොට අංග 8ක් නැති වෙනවා කියන එක නෙමෙයි. ඒක විනාශ වෙනවා කියන එකක් නෙවෙයි. මේ අංග 8ෙන් මේ මොහොතේ සංසාරයක් හදන්න. තත් යංගිස පුජ්‍යලයේ කවදා හරි එක මොහොතක් උදා කරගන්නවද එක ශ්‍රණයක් උදා කරගන්නවද මේ අංග 8ෙම සංසාරයේ හදන්නේ නැති தත්ත්වය අන්නේ தත්ත්වය බුදුහාමුදුරුවෝ නාමක විදිහට දීලා තියෙනවා සෝවාන් වීම කියලා. එතකොට අංග 8ම සංසාරයක් හදන්නේ නැති தත්ත්වයකට පත් වෙන තැනක තමයි සෝවාන් කියන தත්ත්වේ උදා වෙන්නේ. හැබැයි මේ මොහොතෙන් පස්සේ ඊගාව මොහොත ආය සංසාරයක් හදන මොහොතක් වෙන්න පුළුවන්. දැන් මෙහෙම ගියලා කවුරු හරි පිළිවෙලට තව තවත් බුදුහාමුදුරන්ගේ මේ ධර්මයේ ඉස්සරහට ගෙනිච්චොත්, පුහුණුව ගෙනිච්චොත්, මේ කියන ආරියස්ථාංග මාර්ගයේ වැඩුවොත් අවසාන වෙන්නේ කොහොමද?
කවදා හරි දවසක් එනවා මේ අංගාතයෙන් සංසාරයක් හදන්නෙම නැ කොහෙදියා. ඒ කියන්නේ සංසාරය හදන අංග සියල්ලම නැත්නම් සංසාරයේ හදනක රූපය ඔක්කොම අහක් වෙලා සම්මා කියන තත්ත්වයේ ස්ථාවර වෙනවා මේ අංග 8ටම. අනේ ස්ථාර වෙච්ච කෙනා රහතන් වහන්සේ. දැන් රහතන් වහන්සේ කියන්නේ අමුතු කෙනෙක් නෙවෙයි ඒකට. මොකද්ද? ඔයගොල්ලෝ වගේම දිට්ඨි සංකප්පාදී අංගක් තියෙනවා. ඒ අංග වලින් අපි කරන්නේ මොකද්ද? සංසාරයක් හදනවා. රහතන් වහන්සේ ඒ අංග තියාගෙන සංසාරයක් හදන්නේ නැහැ. එතකොට ඒ අංග තියාගෙන සංසාරයක් හදන්නේ නැත්තේ කොහොමද? බුදුහාමුදුරුවෝ පෙන්වපු සුවිශේෂී තත්ත්වයකට මේ අංගයක් හරෝගෙන තමයි ඒ අංග ඇති කරන්නේ. අපිට එහෙම බෑ. තේරුණාද? දැන් එහෙනම් ඔයගොල්ලෝ මහන්සි වෙන්න ඕනේ. ඔය කියලා දීලා තියෙන ක්‍රම මේ සීල දාන සීල භාවනා වෙන්න පුළුවන් වෙන විදිහක පින්කම් වෙන්න පුළුවන් මේ අපි බෞද්ධයේ විදිහට බුදුහාමුදුරුවෝ පෙන්නපු විදිහට මොනවා හරි දෙයක් කරනවාද ඒ දේ තුල තියෙන්නේ මොනවද මේ එක අංගයක් හරි සම්මා වෙන ඒක ඇත්තද කියලා බලන්න දැන් දැන් ඇත්තද කියලා බැලියගි මම අර අනිත් කාරණා ටික කියන්න පෙර ඒක මතක් කරනවා ඒක මේ අද මේ මම මේ බණ රෙකෝඩ් කරනවා මේ අද රෙකෝඩරේ වැඩ කරන්නේ කවුරු හරි රෙකෝඩ් කරන්න කෙනෙක් ඉන්නවා නම් ඒක පරිස්සම් කරලා තියාගන්න වෙනවා මේ අද දවසේ ටික බලමු පස්සේ මේක හදාගන්න පුළුවා වේද කියලා කොහොම හරි වේවා දැන් ඔයගොල්ලෝ කරන මේ ආගමික දේ හැම දෙයකම මෙන්න මේ අංග සම්මා කිරීමකට අනුගතව තමයි මේ ආගමික ස්වરૂපයේ ඒ කියන්නේ දැන් අපි හිතනවා අහවල් දේ කරාම එච්චර වැඩක් නැහැ ඊට වැඩිය වටිනවා මේ දේ උදාහරණයක් විදිහට භාවනාව වටිනවා අනිකට වැඩිය. මෙහෙම කියලා ආකල්ප අපිට ඇති වෙනවා. මේ ආකල්ප වල එහෙම ඇති වෙලා ඔයගොල්ලන්ට ඉස්සරහට දියුණු වෙන්න බෑ. ඔයගොල්ලෝ දැනගෙන තියෙන්න ඕනේ මේ බුදුහාමුදුරුව පෙන්නපු හැම තැනම අවසානයේ මේ හෙදුවෙන්න ඕනේ කුමක්ද කියලා. එහෙනම් ජීවත් වෙනකොට මේ වෙන වෙන අය කියන ඒවාට රැවටෙනවා. මේකට වැඩිය අරක හොඳයි කියලා ඒක කරන්න යනවා. ඒකට වැඩිය තව දෙයක් කරන්න යනවා. එතකොට මෙහෙම මෙහෙම මම්මුලා වෙනවා. අවසාන ඉතුරු වෙන්නේ ඔයගොල්ලන්ට බුදුහාමුදුරන්ගේ ධර්මයේ නෙමෙයි. කවුරුවක් කියවෝ විකාර ධර්මයක්. විකෘති ධර්මයක් තමයි ළඟට එනවා. මේක වළක්ව ගන්න ඕනේ. මේ වළක්ව ගන්න නැතුව ඉස්සරහට යනකොට ප්‍රශ්න සාගත වෙනවා. ඒක වළක්ව ගන්නෙ කොහොමද? ඔයගොල්ලන්ට දැන් ඔයගොල්ලන්ගේම දෙමව්පියෝ අපේම මුතුන් මිත්තෝ කියා දීපු ධර්මයක් තියෙනවා. ඒ ධර්මයේ තමයි මේ සංසාරයෙන් ගොඩ වෙන්න මේ බෞද්ධයෙක් විදිහට නැත්නම් මේ බුදුහාමුදුරුවෝ පෙන්නපු ධර්මයක් විදිහට කල යුත්තේ දාන සීල භාවනා. ඒක පිළි අහලා තියෙනවනේ. ඒක දන් දෙන්න, සිල් රකින්න, භාවනා කරන්න. එතකොට මේක තමයි මේ ආරෂ්ඨාංග මාර්ගයේ වඩනවා කියන්නේ වෙන දෙයක් නෙමෙයි. තේරෙනවා නේද? නමුත් දැන් ඕක අපිට එහෙම තේරෙන්නේ නැහැ. මේ කොහේද ආරෂ්ඨාංග මාර්ගයක් වැඩෙනවද මේකෙන් නැද්ද කියලා. නමුත් ආරෂ්ඨාංග මාර්ගය ගැන දැනගත්තේ නැතත් ওই ටික හරියට කරාගෙන ගියොත් ඉස්සරහට එයා යන්නේ මේ ආරෂ්ඨාංග මාර්ගයේ වැඩිමම. නමුත් අපිට ඒක එහෙම පිළිගන්න බෑ. මොකද අපි ඉන්න යුගයේ තියෙන වැරද්දක් මේක. මේ යුගය කියන්නේ අපි හැම වෙලෙම පුජ්‍යලිකත්වය තමන්ගේ දැනුම ඉහළයි අනුන්ට වැඩිය කියන මතයේ අද ඉන්නවා. මේක අමුතුවෙන් හැදිච්ච දෙයක් නෙමෙයි හැමතෝම සාධාරණ වෙච්ච ධර්මතාවයක් වෙලා තියෙනවා. කොයි වෙලෙත් තමන් උසස් අනිත් පහත්. ඒ කියන්නේ තමන් දන්නවා අනික එච්චර දන්නේ නැහැ. මේ මතයට එන්න පුළුවන් ඕනම පුජ්‍යලයකට ඒක සංසාරේ හැටි. දැන් මේ දාන කියලා භාවනා කියන එක කොහෙන්ද ආවේ කියලා මම ඉස්සෙල්ලා මතක් කරලා නැවත මතක් කරලා දෙනවා. මොකද්ද මේ දාන කියලා භාවනා කියලා පෙන්නන්නේ? මේ චතුරාර්ය සත්‍යයේ නිරෝධ සත්‍යය. ඔයගොල්ලෝ දන්නේ නැතුවට දාන කියලා භාවනා කියන්නේ අපිට තේරෙන භාෂාවකට අපේම මුතුන් මිත්තෝ වෙන්න පුළුවන්, අපේම ආචාර්යවරු වෙන්න පුළුවන්, බුදුහාමුදුරුවෝ දේශනා කරපු නිරෝධ ආර්ය සත්‍යය තවත් විදිහකට පැහැදිලි කරපු විදිහ. මේ චතුරාර්ය සත්‍යයේ එක සත්‍යයක් මේ දාන සීල භාවනාව. එතකොට බුදුහාමුදුරුවෝ පස්වග මහණුන්ට හරි ඒ කාලේ එදා හිටිය අයට මේ අලුතෙන්ම මේ පෙර නොඇසු
සත්‍යතාවය සත්‍ය ධර්මයක් හොයාගෙන මේ චතුරාර්ය සත්‍ය ධර්මය හොයාගෙන පස්වවහන උන්ටම පළමුව දේශනා කරේ කුමක්ද නිවන කියලා જાතියක් තියෙනවා එකක් තියෙනවා නිවීමක් සැබෑ නිවීමක් තියෙනවා ඒ නිවන ලැබෙන්නේ සාගෝ පටිනිස්සග්ගෝ මුක්තියනාරය කියන කාරණා හතරෙන් මොනවද සාගෝ පටිනිස්සග්ගෝ මුක්තියනාරය වෙන්න ඕනේ පුජ්‍යලයා ළඟ තියෙන තණ්හාව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ සාගෝ පටිනිස්සග්ගෝ මුක්තියනාරය මෙන්න මේ තණ්හාව කියන ධර්මතාවය මේ ලෝකයේ තියෙන ක්‍රියාකාරී ධර්මතාවයේ යම් කිසි පුජ්‍යලයේගේ සම්පූර්ණයෙන් ශේෂයන් නැතුව අවසාන වෙන තැනක් තියද එන්නේ තන නිවනයි. ඒ තන නිවනයි. ඒ ශේෂයන් නැතුව මේ තණ්හාව අහක් වෙන්න ඕන ක්‍රම හතරක් තියෙනවා. මේ ක්‍රම හතර එකිනෙකට වෙනස්. එතකොට තණ්හාව කියන මේ බුදුහාමුදුරුව දෙය පෙන්නන මහා මේ සංසාරය හදන බලවේගය අපි ළඟ තියෙන බලවේගය දැනුත් තියෙනවා ඒක. ඒ බලවේගය ක්‍රම හතරකට අපේ මුල් බැහැගෙන ඉන්නේ. ඒ කියන්නේ ඕගොල්ලන්ට අපිට හැම සත්‍යයකම මේ තණ්හාව ආකාර හතරකින් ක්‍රියාත්මක වෙන්න විවිධ ක්‍රම හතරක් හදාගෙන තියෙනවා. තණ්හාව මේ ගැඹුරුයි කියන්නේ ඒකයි. මේක මහා භයානකයි කියන්නේ ඒකයි. තණ්හාව එක විදිහකට නෙවෙයි අපි ළඟ ක්‍රියාකාරී වෙන්නේ. ක්‍රම හතරක් ඒකේ එක ක්‍රමයක් තමයි අපි දකින්නේ අපේ අභ්‍යන්තර මානසික මට්ටමක මේ තණ්හාව අමුතුම ආකාරයෙන් සැඟ වෙලා වැඩ කරනවා. ඒකට වචනයක් තියෙනවා ධර්මයේ අනුසය මට්ටමින් තණ්හාව වැඩ කරනවා කියලා. ක්‍රියාකාරී වෙනවා තණ්හාව අනුසය මට්ටමින්. මේ අනුසය මට්ටමක් කියලා කියන්නේ මනසේ අභ්‍යන්තර গুপ্ত තැනක සැඟ වෙලා මේ තණ්හාව කරන වැඩ ටික. අනුසය මට්ටම ඊළඟට මේ තණ්හාවට පුළුවන් මේ අනුසය මට්ටමින් පිටත් ක්‍රියාත්මක වෙන්න සංසාරය හදලා දෙන්න ඒ මට්ටම තමයි පරිඋත්ථාන මට්ටම දැන් පරිඋත්ථාන මට්ටම කියන්නේ ඔයගොල්ලෝ අහලා තියෙන ධර්මානුකූලව දැන් අපි පැහැදිලි කරා ඉස්සෙල්ලා නීවරණ කියන්නේ මේ තණ්හාවේ පරිඋත්ථාන මට්ටම පංච නීවරණ කියන්නේ ඒකයි පරිඋත්ථාන කියන්නේ ඕන වෙලාවට නැගිටිනවා නැත්නම් නිදා ගන්නවා. අනුසය මට්ටම කියන්නේ හැම වෙලෙම බැලුවොත් නිදාගෙන වගේමයි. නමුත් තණ්හාව ක්‍රියාකාරී වෙලා. දැන් නීවරණවල තියෙන්නේ ඊට වෙනස් දෙයක්. අවශ්‍ය වෙලාවදී මේ නීවරණ ක්‍රියාකාරී වෙනවා අනිත් වෙලාවදී හැංගෙනවා. දැන් ඔයගොල්ලෝ අහලා තියෙනවා නීවරණ වලින් කාමච්ඡන්දේ කියන්නේ එකක්. ව්‍යාපාදයේ තව නීවරණයක්. තීන මිද්දේ නීවරණයක්. උද්දච්ච කුක්කුච්චේ නීවරණයක්. විචිකිච්ඡාව නීවරණයක්. දැන් අපේ මනසේ ගැඹුරු මට්ටමකට උඩ මට්ටමක මේ නීවරණ වැඩි. නමුත් නීවරණ කියන එක පරිඋත්ථාන කෙලස් කියන නමින් හඳුන්වන්නේ. පරිඋත්ථාන කියන්නේ ඕන වෙලාවට නැගිටිනව නැත්තම් හැංගෙනවා. ඒක ඇත්තද කියලා නිකන් බැලියෙ. දැන් ඔයගොල්ලෝ අපි ළඟ හැමෝම ළඟ මේ කාමච්ඡන්දේ කියන නීවරණේ තියෙනවා නැහැ ජීවත් වෙන්න බෑ. තේරෙනවද කාමච්ඡන්දේ නැහැ කියලා බොරුවට කවුරු හදා ගන්න ඕනේ නැහැ ධර්මයෙන්. එහෙම කෙනෙක් මේ ලෝකේ නැහැ. එහෙම කෙනෙක් ඉන්නවා නම් මනුස්ස ලෝකේ ඉන්න බෑ. යාට ඉන්න ඕනේ කොහෙද? බ්‍රහ්ම ලෝකේ. එයා මනුස්ස ලෝකේ ඉන්නවා නම් කාමච්ඡන්දේ කියන පරිඋත්ථාන කෙලෙසේ තියෙනවාමයි. තේරෙනවද? මනුෂ්‍ය රෝගේ ඉන්න පුළුවන් කෙනෙක් කාමච්ඡන්දේ කියන පරිඋත්ථාන කෙලෙසේ වැඩ කරන්නේ නැතෝ නින්ද ගියා. ඒක විදියක්. එහෙම නැත්නම් මනුෂ්‍යයෙකුට ඉන්න පුළුවන් මේ කාමච්ඡන්දේ කියන පරිඋත්ථාන කෙලෙසේ වැඩ කරන්නේ නැතුව ධානයකට සමවැදුණා. අන්න එතකොට පුළුවන්. හැබැයි ධානයකට සමවැදිච්ච මිනිහට කතා කරන්න බෑ. එතකොට දැන් කතා කරන වෙලාවේ මනු ළඟ කාමච්ඡන්දේ නැහැ කියලා කියන්නේ අනුන්ට කොහොමද? නම් අනුන්ට කියනවනම් කියන්න වෙන්නේ කතාවකින් නේද? ඒක කතා ඒ කතා කරවන්නේම කාමච්ඡන්දේ කියන එක දන්නේ. තේරෙනවද අපි රැවටන මේ ධර්මයට රැවටෙන විදිහ නේ. එහෙනම් ඔය රඟපෑම ඔයගොල්ලෝ පුරුදු වෙන්න එපා. මේ රඟපෑමෙන් ධර්මයට යන්න බෑ. දැන් කාමච්ඡන්දේ කියන එක තියෙනවනම්
නැත්නම් කතා කරන්නත් බෑ. තේරුණා නේද? දැන් එතකොට අපි කාට හරි කියනවා නම් මල් ළඟ කාමච්ඡන්දය නැහැ කියලා ඒ කියන්නම කාමච්ඡන්දේ උදව් අරගෙන. ඒතර වාචා කියන එකක් තියෙන්නේ කාමච්ඡන්දේ තිබුණොත් විතරයි. ඒ කියන්නේ වාචා වෙන විදිහකට තියෙන්න බැරි කමක් කියන එක නෙමෙයි මම මේ කියන්නේ. බ්‍රහ්මයේ කුර කතාවක් නැහැ. මේ සියලු කතා ටික තියෙන්නේ අපි තමයි. තේරුණා නේද? ඒක නිසා නීවරණ යටපත් වෙච්ච තැන කතාවක් නැහැ. දැන් කාමච්ඡන්දේ නැහැ කියලා හැසිරෙන්න අපිට පුළුවන්. කතා කරන්නේ බෙලක් අය හිතනවා මල් ළඟ කාමච්ඡන්දේ නැහැ කියලා ලෝකෙට පේන්න ඕනේ. අනිත් අය දැනගන්න ඕනේ මං එහෙම කෙනෙක් කියලා. ඒකම ඒකට මොකද්ද කරන්නේ? කතා කරන්නේ නැහැ. මං කියන්නේ අනිත් අය වගේ. මල් ළඟ නම් කාමච්ඡන්දේ නැහැ කියලා කියන්නේ. ඒකට තව වෙන ටිකක් අපි කරනවා. මේවා තමයි මේ ධර්මය අපිට විකෘති විදිහට බලපාන විදිහ. මොනවාද ඔයගොල්ලෝ කරන්නේ? දැන් තව මනුස්සයෙකුට හඟවන්න ඕනේ මම ළඟ කාමච්ඡන්දය නැති කෙනෙක්, අඩු කෙනෙක් කියලා. ව්‍යාපාදයේ නැති කෙනෙක්, අඩු කෙනෙක් කියලා. එතකොට දැන් එකක් එක විදිහක් තමයි මම කියන්නේ තව මිනිහෙකුට මේක කෙලින්ම කියන්න පුළුවන්. ඒක කියන අය ඉන්නවා. තේරුණා නේද? ඔයගොල්ලන්ට සමාජයෙන් හොයාගත්තේ. දැන් මම ඉස්සර වගේ නෙවෙයි මෙහෙමයි. මේවා කියලා කාමච්ඡන්දේ නැහැ කියලා කියනවා කියලින්ම. ඒ කියන ඒවා ගණන් ගන්න එපා. තේරුණා නේද? ඒ ආගේ රංගපෑම. කාමච්ඡන්දේම කරන නළු කමක් තමයි ඒක වචන. එහෙම නැතුව තව විදිහකට මේ නළුකම කරනවා කතා නොකර. ඔව් දැන් තව දෙකයිනේ අපිට දක්වන්න තියෙන අපේ තියෙන මේ කාම ලෝකයේ තියෙන්නේ ආවරණ තුනයි. කොයිකටද? අර කොහකටත් අයිලේ කියලා මේ තුනේම තමයි හිල් දී කරන්නේ. සංසාරය හදන්නේ මේ තුනේ. සංසාර විමුක්තියට යන්නත් මේ තුනේ යොදා ගන්නවා. වාචා එක. අනික කම්මන්තයි. එතකොට වැඩ කරනවා. අනුන්ට පේන්නේ එහෙම වැඩ කරනවා. මේ වැඩවල එයා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මල් ළඟ මෙන්න මේ ಗುಣ තියනවා කියලා උඹලා දැනගනින්නලා කියලා මොනවද ටිකක් කරනවා. තේරෙනවනේ? අනික ආජීවී. ආජීවී කියන්නේ මොකක්ද? පැවැත්ම. පැවැත්ම ජීවත් වෙන්න කරන කටයුතු. ඇඳුම් පැළඳුම්. එතකොට එහෙම කැමවීම් ඔය දේවල්. දැන් ඉතින් දැන් ඔයගොල්ලෝ වැඩිමින් වාචාවලින්ද ඔය මිනිස්සු රවට්ටන්න යන්නේ කම්මන්තා ජීවෝලින්ද කියලා තනි තනි හොයාගන්න. හොයාගත්තොත් දිනු නැත්නම් රැවටෙනවා. තේරුණා නේද? මේ ධර්මතා නෑ කියලා ලෝකයට පෙන්නන්න විතර ආසාවක් අපිට වෙන නෑ. මේක තණ්හාවෙන් ඇති කරලා දෙන්න. දැන් ධර්මයේ ඉගෙන ගන්න ධර්මයේ හැසිරෙන්න ගියාම තණ්හා ඔයගොල්ලෝ අමරලා දාන්නේ අනිත් පැත්තට. තේරුණා නේද? මෙන්න ප්‍රදර්ශනය කරපල්ල රංගපාපල්ල. දැන් උඹලට යහපතක් වෙලා තියෙනවා. මේ තණ්හාව දෙන ලනු. තේරුණා නේද? එතකොට මේ වාචා කම්මන්ත ආජීවෝලින් මේ දේ කරනවා. ඒක විතරක් නෙවෙයි. එතනින් පිට දේකුත් තියෙනවා. මේ තණ්හාව දැන් වාචා කම්මන්ත ආජීව කියන ඒවා අපේ ශරීරයේ අපේ ශරීර කියන්නේ මේ ඇඟ මේ කය ගී පිළිබඳ කයේ තියෙන පිටම කොටස. දැන් ශාරීරික කෙරෙන්න ඕන දේ තමයි ඔන්නේ ශාරීරික තියෙන යහපත් ගුණය කියලා අපි සලකන්නේ. ශරීරයෙන් කරන කෘත්‍ය කියලා සලකන්නේ. අමුතු දෙයක් නෙවෙයි. ඔයගොල්ලන්ට වාචා කම්මන්ත ආජීව පවත්වන්න සුදුසු විදිහක් හැදීමයි. ශරීරයෙන් වෙන මොකක් කරලා නැහැ අපිට. ඒකමනේ. දැන් ශරීරයෙන් කරන්න දීලා තියෙන්නේ ශරීරයෙන් කරන්න ඔයගොල්ලෝ මෙච්චර කළු කරේ ඔය තුන විතරයි. ඔය ශරීරයෙන් වෙන වැඩක් ගත්තද කියලා කියන්නකෝ බලන්න. ඔය වාචා කම්මන්ත ආජීව තුනෙන් හැර දෙයක් ගත්තද මේ ජීවිත කාලය තුල මේ මොහොතේ ගන්නවද අනාගතයේ ගනීද? මේ විදිහට හිතා ගන්නවත් බෑ නේද? නමුත් ඔයගොල්ලෝ මෙච්චර කල් ඔය ශරීරයෙන් ගත්තේ නම් ඔය තුනෙන් වැඩගත්තේ. ඔය තුනට විතරයි මේ ශරීරය ඕනේ. ඒකනේ.
ආජීව පවත්වන්න ශරීරය ඕනේ, කම්මන්ත කරන්න ශරීරය ඕනේ, වෙන මොකටද? කතා කරන්න ශරීරය ඕනේ. එහෙනම් මේ ශරීර අංග ටික හැදිලා තියෙන්නේ මෙන්න මේ ටිකටයි. එතකොට දැන් ඔයගොල්ලන් නිකන් අපිට හැදිලා තියෙනවා මෙහෙම ශරීර අංග ටිකක්. පිරිසෙනකොට තියෙන්නේ ඊට වෙනස් අංග ටිකක්. ඔය දෙකම හදලා දුන්නේ තණ්හාවයි. එහෙනම් කොහොමද අපිට මේ ශරීරාංග හදලා දුන්නේ? අපේ අතීත ජීවිතයේ ක්‍රියාත්මක වෙච්චි තණ්හා උදයි. ternary තිරිසෙනෙකුට එහෙනම් තිරිසන් විදිහට ශරීරයක් ලැබෙන්න හේතුව මොකද්ද? ඔව් අතීතයේ ඔව් දැන් අපි දැන් වර්තමානයේ අපි කරන දේවල් වලින් අනාගතේ අපිට වෙන්නේ තිරිසන් ශරීර ලැබෙන එක. ternary ඒ කියන්නේ අපිට කැමැති මොකටද? ඒ කැමැත්තට අනුව දෙයන් ලෝකෙන් නිස්පාදනය වෙනවා. චිත්තේන නියති ලෝකෝ. සිතෙන් තමයි ලෝකෙ හැදෙන්නේ. ඔයගොල්ලෝ හිතන දේ අනුව ලෝකෙ හදාගන්නවා. දැන් බුදුහාමඳුර පෙන්නන්නේ ඒකයි. හැබැයි මේක ඇතුලේ මේ හිතන දේ අනුව ලෝකෙ හදන්න කවුද බලපෑම් කරන්නේ? මේ තණ්හාව නැවති බලවේගයයි. තේරුණා නේද? එහෙනම් සැබෑ ලෙස ඔයගොල්ලන්ගේ වචනේ අයිතිකාරය, කම්මන්තොල අයිතිකාරය, ආජීවී අයිතිකාරය තණ්හාව. දැන් එහෙම වෙලා තියෙද්දි දැන් බලන්න තණ්හාව එතකොට අපි ගත්තා කාරණා තුනකින්. එකකින් තමයි අපි හිතේ අභ්‍යන්තර ගැඹුරුම මට්ටමක අනුසය මට්ටමින් මේ තණ්හාව තියෙනවා. ඒක තමයි එක විදිහකට තණ්හාව. ඊළඟට හිතේ ගැඹුරු මට්ටමට ඉහළින් තියෙන පරිඋත්ථාන මට්ටමකින් තණ්හාව ක්‍රියාත්මකයි. ඒක තව සංකල්පනා විදිහටයි අපිට එන්නේ. මේ එතකොට ඔයගොල්ලන්ට ඔය සංකල්පනා නිෂ්පාදනය වෙන්නේ කල්පනා ශක්තිය ඇති කරවන්නේ කවුද? ඔය කල්පනා ශක්තියේ වැඩිපුර රඟ දැක්වෙන්නේ ඔය නීවරණ පහයි. තේරුණා නේද? එතන නීවරණ පහ අඩු වෙනකොට ඔය කල්පනා ශක්තිය ඔයගොල්ලන්ගේ ඔය වගේ ලස්සනක් නැහැ. ඔය වගේ ආලෝකයක් නැහැ එතකොට. ඔයගොල්ලෝ කැමති නැහැ. නීවරණ නැතුව ඇති වෙන සංකල්පනා ඔයගොල්ලන්ට මූසලයි. මේක තමයි අපිට තියෙන ධර්ම ප්‍රශ්නේ. තේරුණානේ? දැන් නිවර්ණ යටපත් වෙච්ච තැනක සංකල්පන ඇති වෙන්න පුළුවන්. නමුත් ඒ සංකල්පනාවලට අපි කැමති නෑ. අපිට වැඩක් නෑ. නිවර්ණ එක කලවම් වෙලා එන සංකල්පනා තමයි අපිට හොඳ. ඒකම දැන් ඊට පස්සේ සංකල්පනා වලින් පස්සේ අපිට මේ තණ්හාව තව ඉදිරියට අපි ගෙනියනවා. අපේ ඒක තමයි වාචා කම්මන්තයි. මේ ශාරීරිය යොදා ගන්නවා තණ්හාවේ තෝතැන්නක් විදියට. එතකොට තණ්හාව ශරීරය යොදාගත්තම තණ්හාව කියන්නේ තණ්හාවේ තෝතැන්නක් විදියට ඒකෙන් එළියට ගන්න අපි වාචා කම්මන්ත ආජීවය. තේරුණා නේද? ඔකට දැන් කියනවා විතික්‍රමණ කෙලෙස් කියලා කියනවා. අනුසය කෙලෙස් කිව්වා ගැඹුරම තියෙන තණ්හාවේ ක්‍රියාකාරීත්වයට. ඊට මැද මට්ටමේ තියෙන තණ්හාවේ මානසික ක්‍රියාකාරීත්වයට කිව්වා පරිඋත්ථාන කෙලෙස්. මේවා කෙලෙස්. ඊට පස්සේ ඔය වාචා කම්මන්ත ආජීව හරහා තණ්හාව එළියට දානවා. එළියට දානවා කියන්නේ මෙච්චර වෙලා මේවා තිබුණ තමන්ගේ අභ්‍යන්තරේ. දැන් එළියට කොහෙටද දාන්නේ? පරිසරයට. තේරුණානේ? පරිසරයට එළියට දාන්න තැන විතික්‍රමණ කෙලෙස්. දැන් ඒ විතරක් තණ්හාව නවතින්නේ නැහැ. ඔන්නක තමයි ප්‍රශ්නේ. දැන් ඔයගොල්ලන්ගේ වාචා කම්මන්ත ආජීවෝ දිනුත් තණ්හාව නවතින්නේ. ඒකෙත් ක්‍රියාකාරී වෙනවා. තව ටිකක් තව බාහිරයට ගෙනියනවා. ඒ බාහිරය තමයි ඔයගොල්ලන්ට අයිති කියලා කියන ඔය ඉඩම් කඩම්, ගෙවල් දොරවල්, යාන වාහන, දූ දරුවෝ, රට රාජ්‍ය ඔය ටික. ඔය ටිකෙත් ඔයගොල්ලන්ගේ තණ්හාවමයි තියන්නේ. දැන් අපිට තණ්හාව ඒකනක් දැන් වාචාවලත් තණ්හාව ක්‍රියාත්මක වෙන්න පුළුවන්, කම්මන්තවලත් ක්‍රියාත්මක වෙන්න පුළුවන්, ආජීවවලත් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඊළඟට ඒවා අපිට අයිතිනේ, අපේ ශරීරය බැඳිලා නේ තියෙන්නේ. ශරීරයෙන් පිටත් මේ තණ්හාව දුවනවා ඊගාවට. ඒ දුවන්නේ කොහොමද? ඒ දුවන්නේ ඔයගොල්ලෝන්ගේ දැන් කියන ඔව් පරිසරයෙන් අයිති වෙලා තියෙනවා කියලා දැනගෙන තියෙන ටික හරහයි මේ තණ්හාව එන්නේ. ඔව්. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ ගෙදර තියෙන පොල් ගහ ඔයගොල්ලන්ගේ තණ්හාවට තෝතැන්නා. දැන් ඒක කියලා පොල් ගහ කපලා දාන්න එහෙම එපා.
ඒක විසඳුමක් නෙමෙයි මේක ධර්මයයි ඉගෙන ගන්න ඕන. තේරුණා නේද? දැන් කොහෙද මේ තණ්හාව රින්ගන තැන් හොයන්න ඕන. නැතු මේ ටික කපලා දැම්මම කාන්තාරයක් වුණා කියලා ඔයගොල්ලන්ට තණ්හාව ඉවර වෙන්නේ නැහැ. තේරුණා නේද? එහෙනම් මට අයිති කියන්නේ දැන් ඔයගොල්ලන්ගේ ශරීරය නෙවෙයි ඇඳුම් පැළඳුම්. ඔයගොල්ලන්ට තියෙන ඇඳුම් පැළඳුම් ටික ශරීරියද? නෑ. වාචා කම්මන්තා ජීවද? නෑ. එහෙනම් රත්තරම් බඩු ටික තියෙන ගෙදර ගෘහ භාණ්ඩ ටික ශරීරයක් නෙවෙයි, අනුදේ කියලා සුත් නෙවෙයි, පරිඋත්තානක් නෙවෙයි, විතික්‍රමණක් නෙවෙයි, පරිසර සාධක ටික. තේරුණා නේද? එතකොට මේ පරිසර සාධක ටිකෙන් ඔයගොල්ලෝ තණ්හාව ඒකට යොදවන්න හැකියාව හදා ගන්නවා. තණ්හාව හරි දක්ෂයි. තේරුණා නේද? දැන් ඒක නිසාවෙන් දැන් මේ තණ්හාව මෙහෙමනම් මූලිකව අපි ළඟ මේ සංසාරය හදන්න ක්‍රමවේද හතරකින් එකිනෙකට වෙනස් වූ ක්‍රමවේද හතරකින් අපි ළඟ සක්‍රිය වෙනවා. ඒකේ අවසාන තැන තමයි ඒක අන්තිම ක්‍රමය තමයි මේ පරිසර සාධකයක තණ්හාව ක්‍රියාත්මක වීම. දැන් මගේ මගේ කියලා අපේ කියලා මේ හඳුන්වන ටිකත් එක්ක අපේ තණ්හාව සක්‍රිය වෙනවා. ඒ කියන්නේ ගෙවල් දොරවල් ඉඩම් කඩයි යාන වාහන ඇඳුම් පැළඳුම් දූ දරුවන් ඔය ටික ඔක්කොම එතකොට මේ තණ්හාවට තෝතැන්නක් වෙනවා නේද? දැන් බුදුහාමුදුරන්ට ඕනේ සංසාරයේ කෙලවර කරවන්න නම් මේ තණ්හාව මේ අන්තිම බදාගෙන ඉන්න මේ පරිසර සාධක වලින් ඉස්සෙල්ලා මුදව ගන්න ඕන. ඒක තමයි නිවන් මාර්ගයේ පළවෙනි පියවර. එතකොට දෙවෙනි පියවර වෙන්න ඕනේ තණ්හාව තමාගේ වාචා කම්මන්ත ආජීව වලින් මුදා ගන්න ඕනේ. ඒ කියන්නේ තණ්හාව යෙදෙන එක නවත්ත ගන්න ඕනේ බුදුහාමුදුරන්ට. නමුත් අමතක කරන්න එපා මෙතන වැරදි අදහස් ගන්නත් එපා. පරිසර සාධක වලින් තණ්හාව තමාගේ තණ්හාව ඉවත් කරනවා කියන්නේ පරිසර සාධක ටික විනාශ කරනවා නෙවෙයි. තේරෙනවා නේද? තණ්හාව ඒ ටිකෙන් ගලෝ ඇලෙන එක ගලෝ ගන්න එක විතරයි. ওই දෙක ඔය දෙක දෙකක් කියලා දන්නේ නැති මිනිහා ලෝකේ රඟපාන. කොහොමද රඟපාන? මට දැන් මේ ඉඩම් කඩම් වලට තණ්හාවක් නැහැ. ගෙවල් දරුවල් වලට තණ්හාවක් නැහැ. දැන් ඒ වගේ හිතනවා. හිතනවා විතරක් නෙමෙයි. ඒ කියන තණ්හාවෙන්ම අනුන්ට කියනවා. ඔවට කුරු දෙන්න එක. තේරුණා නේද? ඔව රඟපෑ. මේවා සම්පූර්ණ රඟපෑම. ඔයගොල්ලන්ගේ රඟපෑම. එතකොට තණ්හාව ඒවෙන් අහක් කරනවා කියන එකයි රඟපානවායි කියන්නේ දෙකක්. රඟපෑමෙන් විමුක්තියකට යන්න බෑ. අහක් කිරීමෙන් විමුක්තියකට යන්න පුළුවන්. ඒක නේද? එතකොට කොහොමද රඟපාන්නේ නැතුව මේක අහක් වෙන්නේ? තණ්හාව අපි අහක් කරන්නේ ඒ තියෙන බාහිර පරිසර සාධකෝ. මේකට බුදුහාමතුරු දෙන විකල්පය ඡාගෝ. මෙන්න විකල්පය. ඡාගෝ කියන ක්‍රමයෙන් විතරයි තණ්හා පරිසර සාධක වලින් අහක් කරන්න පුළුවන්. වෙන විකල්ප නැහැ. ඡාග කියන්නේ අතහරි. අතහැරලා කියන එකේ තේරුම මොකක්ද? දැන් ඡාගෝ කියන ගුණයෙන් අහක් කරන්න ඕනේ. මේ පරිසර සාධක වලට යෙදිලා තියෙන තණ්හාව. ඒකට ඡාග කියන්නේ දන් දීම කියන්නේ ඡාග. දෙන්න. දීම පුරුදු කරන්න. ඒතකොට දීම කියන එක පුරුදු කර හැකි විවිධ විදිහ. එක දෙයක් තමයි දැන් ඔය පැවිදි අයට දන් දුන්නේ. දැන් පන්සල් වලට ඔයගොල්ලෝ දැන් මේ විහාරස්ථානේ ගත්තා මේ විහාරස්ථානේ හාමුදුරුවන්ගේ දේවල් නෙවෙයි මේ හැම එකක්ම මේ ගොඩ නැගිලි හදන්න කවුද දන් දුන්නේ? දුන්නේ කවුද? දායකය. හාමුදුරුවෝ එකට මූලිකත්වය ගත්තා. දැන් ඔයගොල්ලෝ ඒ තියෙන දේවල් වස්තු වෙන්න පුළුවන් මුදල් වෙන්න පුළුවන් ඒ රටේ ඒ කාලේ යුගයට අනුකූලව ඒ දේවල් දීම තුලින් ඔයගොල්ලෝ කරගත්තේ මොකද්ද? මේ ඡාග කියන ගුණය පුරුදු වෙනවා. තේරුණානේ? මෙහෙම ටිකක් දුරට මේ පුරුදු වුණාම ඡාග කියන එක දීම දැන් ඕක විතරක් නෙවෙයිනේ දෙන්නේ පන්සලට දෙන එක විතරක් නෙවෙයිනේ කොහේ හරි
අනිත් ආගමක ස්ථානවලත් එහෙමයි ඒ දායක දායකාවෝ ඒවට දෙනවා මේකත් ත්‍යාගය නෙවෙයිද ඒකත් ත්‍යාගය දැන් ඔයගොල්ලෝ අනු වෙනුවෙන් ශ්‍රම දාන පවත්වනවා ඒකත් ත්‍යාගය තේරුණානේ ඔයගොල්ලෝ වැඩි හිටියන්ට සලකනවා ඔය ඒ තමන්ගේ ශ්‍රමයෙන් කරන දේයන් ඒකත් ත්‍යාගය ඈ නිවන අරමුණු කරනවා කියන එක මේක අමුතු රඟපෑමක් එතකොට තේරුණානේ දැන් නිවන අරමුණු කරලා දෙනවා කියලා අපිට එහෙම සිද්ධ වෙලා තියෙන්නේ අපිට කවදාවත් පුරුද්දක් නැහැ වෙන ක්‍රමයකට දෙන්න එතකොට දැන් ඒක කොහොම හරි මේ නිවන කියන එක ගෑවුවේ එහෙම නැත්නම් මේ නිවන කියන එක කවදාවත් අපේ මේ වචන වාග්මාලාවේ මේ දර්ශනපතෙන් ඉවත් වෙනවා තේරුණානේ ඒ ඔකට කරන උපක්‍රමයන්නේ මේ නිවන අරමුණු කරලා දෙනවා කියන්නේ. දැන් නිවන අරමුණු කරත් එකයි නැරොත් එකයි දෙන්න පුරුදු වුණාන්ද එතන තණ්හාව අතහැරීමක් වෙනවා. තේරෙනවා නේද? එතකොට නිවන අරමුණු කරලා දෙන්න ඕනේ නිවන ගැන කිසිම විශ්වාසයක් නැති අය. දැන් ධර්මයේ කෙරේ විශ්වාසයක් නැති අය කරන්න ඕන මොකද්ද? ඔව් නිවන අනුගමනය කරන දෙන්න. නැත්නම් මොකද නිවන කියලා ගම් පිළිගන්නේ නැහැ. තේරුණා නේද? නැත්නම් දැන් අපි ධර්මයේ විශ්වාස කරගෙන හිටියොත් මේ නිවන කියන එකේ හතරෙන් එකක් නෙවෙයිද මේ කරන්නේ? දැන් බුදුහාමුදුරනේ ධර්මයට අනුව නිවන කියන එක ලැබෙන්න නම් තණ්හාව ක්‍රම හතරකින් අහක් වෙන්න ඕන. එකක් තමයි ත්‍යාග. එතකොට ත්‍යාගය කියන එක සම්පූර්ණ වුණා හතරෙන් එකක් නිවන් දැකලා නෙවෙයිද? මොකක්ද ආයේ නිවන ආරමුණු කරන්නේ එතකොට? තේරුණා නේද මේ වැදින ප්‍රශ්න භාගතට? නෑ සුගතිය කියන එක නෙමෙයි දැන් බුදුහාමුදුරුවෝ සුගතිය කියන එක තමයි ඔයගොල්ලෝ දැන් ඉන්නේ සුගතියේ තේරුණා නේද නෑ දැන් ඒවා විසින් තමන් විසින් හදපුවානේ මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපුවා නෙමෙයි අපි විසින් අපිම කලින් කලට බුදුහාමුදුරුවෝ දේශනා කරේ අවුරුදු 2600කට පෙරන මේ ධර්මයේ ඔය දැන් 2600ක වෙනකන් අපි පොල් ගෑවේ නෑනේ මේ ධර්මයේ විකෘති කරගන්න එපා පොඩ පොඩ. තේරුණා නේද? එතකොට මේ කරවගත්ත විකෘති ටික තමයි අපි කෑ ගහන්නේ. නකෝ දැන් බුදුහාමුදුර දේශනා කරපු ටිකම නේ අපි මේ හැම වෙලෙම ක්‍රියාත්මක කරගන්නේ. කිසිම ශාස්ත්‍රවරයෙක් දේශනා කරපුවා අවුරුදු 1000ක් එක විදිහට තිබිලා නෑ. තේරුණා නේද? ඒවා සලකන ශ්‍රාවකයෝ විකෘති කරගන්න. ඔයගොල්ලෝ විතර බුදුදහම අද වර්තමානයේ විකෘති කරන පිරිසක් වෙන ලෝකේ නෑ. ඒකින්ද අපි විසින් කරන විකෘති ටික තමයි මේ වැඩියෙන් තියෙන්නේ. දැන් මේ විකෘති අහක් කරගන්නයි ඕනේ. වෙන දෙයකින් මේ ධර්මයට යන්න බෑ. තම තමන් විසින් තමන්ගේ પરම්පරාව විසින් දීලා තියෙන විකෘති අහක් කරගන්න ඕනේ. අහක් කිරීම තමයි මේ ධර්මයට ලං වෙන ක්‍රමය. තේරුණාද? එතකොට දැන් මෙතන පැහැදිලිනේ කාරණා හතරක අපි ළඟ තණ්හාව සක්‍රිය වෙනවා. මේක බුදුහාමුදුරන්ගේ නිවන ගැන අවබෝධ දේශනා කරපු තැන තියෙන මූලික න්‍යාය. ඒ හතරෙන් එකක් තමයි පරිසර සාධක තුල අපේ තණ්හාව ක්‍රියාකාරී. මේ දේ ඉස්සෙල්ලා මැඩපවත්වගෙන ඉන්න ඕනේ යමෙක් බුදුහාමුදුරන්ගේ සත්‍ය දකින්න යනවා නම් නිවන් දකින්න යනවා. එතකොට සත්‍ය දකින්න යන නිවන් දකින්න යන කෙනා ඉස්සෙල්ලාම එහෙනම් කාග ගුණයෙන් මේ තණ්හාව මෙල්ල කරගෙන ඉන්නම ඕනේ. ඒකට ප්‍රමාණවත් කියනවා බුදුහාමුදුරුවෝ යමෙක් දානෙට සුදුසු දානිය කියන එක පුරුදු කරන්න ඕන ජීවිතය තුල. එතකොට ජීවිතය තුල දන් දීම කියන එක පුරුදු වෙන්න ක්‍රම ගණනාවක් තියෙනවා. මේවෙන් මග හරින්න බෑ. තේරුණා නේද? එක ක්‍රමයක් තමයි පැවිදි අයට දන් දෙන එක. මේක එක ක්‍රමයක්. අනික තමයි පවුලේ ජීවත් වෙනවා නම් ඔයගොල්ලෝ මේ වැඩිහිටියන්ට සලකන්න. ඒකත් දානයක් කියලා දැනගන්න. දැන් පන්සලට දන් දෙන්න පොර කකා යනවා, ගෙදර අම්මට තාත්තට සලකන්නේ නැති කෙනාට නිවනක් නැහැ. තේරුණා නේද? දන් දුන්නාට නිවන් දකින්න විතරක් බෑ. මොකද අතනින් අරටේ කැපිලා. තේරුණා නේද? ඒක නිසා වෙන් දැන් දූ දරුවන්ට සලකන්න ඕනේ. දැන් දන් දුන්නට පන්සලේ හාමුදුරුවන්ට සාංගික දාන දුන්නට හරියන්නේ අර ටික නැත්නම්.
දැන් සාගර කියන එක සම්පූර්ණයි. තේරුණා නේද? අපි කැමති අපි ප්‍රසිද්ධ වෙන දේවල් කරන්න කැමති. අර අභ්‍යන්තරේ ලේසියෙන් කරන්න තියෙන ඡාග ගුණය අපි කරන්නේ. ඒකින්ද දැන් ඕගොල්ලන්ට බුදුහාමතුරු දේශනා කරන ඔයගොල්ලෝ වෙනුවෙන් මේ ගෘහස්තෝ ජීවත් වෙන කෙනෙකුට ලේසියෙන් දන් දීලා මේ ටික හදන්න විදියක්. ඒ ටික තියෙන්නේ ඔයගොල්ලෝ පස්සේ බලන්න ඕනේ. මේක මම මතක් කරා මුලිනුත් මෙන්න මෙතන තමයි ඔයගොල්ලන්ගේ ධර්මයේ දියුණු වෙනවද නැද්ද කියන රහස තියෙන්නේ. එහෙනම් ඉඳගෙන භාවනා කරා කියලා භාවනාවක් සිදු වේවි. ඒකේ ආනිසංසහ ලැබේවි. නමුත් භාවනාවේ ඔය කියන ඉහළට දියුණු වීම නවතින්නේ ඇයි කියලා තමයි හොයන්නේ. හොයන්න තියෙන්නේ තමන් ළඟ ಗುಣ ටිකක් අඩු වෙනවා. භාවනාවට ඔයගොල්ලෝ කැමති, ඒක ලෝකෙට පෙන්වන්න හරි කරන්න කැමති. ආ ಗುಣ ධර්ම ටිකක් නැහැ නිවසේ. තේරුණා නේද? අපි දැන් භාවනා කරානේ විනාඩි පැය භාගයයි පැයිනම් දවසට අනිත් පැය 24න් අනිත් එක මොකක්ද වෙන්නේ? පැය 23. ඔක්කො නිදාගෙන ඉන්නවා පැය 8ක් විතර අනිත් එක ඔයගොල්ලෝ ජීවත් වෙන්න ඕන ඔයගොල්ලන්ගේ නෑදෑ හිත මිත්‍රයෝ. තේරුණා නේද? දැන් ඔය නෑදෑ හිත මිත්‍රයෝ එක්ක තමයි ඔයගොල්ලන්ගේ සංසාරය හදන්නේ. නැතුව මේ වෙන දැනක හදන්නේ නැහැ. ඔයගොල්ලෝ ජීවත් වෙන්නේ වැඩිපුර ගෙදර නම් ජීවත් වෙලා තියෙන්නේ. දැන් අපි නම් ගෙයින් පිට යන්නේ නැහැ කියලා කට්ටියක් ඉන්නවනේ. දැන් ගෙයින් පිට යන්නේ නැතුව ඉඳලා එයා සංසාරේ හදන්නේ කොහේ ඉඳලාද එහෙනම් ගේ යතිද? තේරෙනවා නේද? පිට ගිය මිනිහා පිටදී හදනවා ටික ගේ ඉන්න කාලේ හදනවා නිත් කියලා. ඉතින් නම් හොයනවා මේ සංසාරේ කෝ කියලා. තේරෙනවා නේද? නැතුව මේක සංසාරය හදන්නේ Taman ජීවත් වෙන ඇහැරලා ඉන්න වෙලාවෙත් නෑ. එහෙනම් ඡාග කියන ගුණය මහ බරපතලයි. මේක හැම ආකාරයෙන්ම පුරුදු වෙන්න ඕනේ. නිකම්ම මාසෙකට මනසට දාන දුන්නා විතරක් කියලා මේක හරියන්නේ නෑ. හැම වෙලෙම කරන්න පුළුවන්, හැම වෙලෙම කෙරෙන්න ඕනේ, කෙරෙන විදිය දැනගන්න ඕනේ. දැන් කරන්න කොහොමද කියලා දැනගන්න. දැන් ඒක තමයි වැදගත්ම දේ. තේරුණා නේද? කරන්නේ කොහොමද? බුදුහාමුදුරුවෝ කොයි විදිහටද දේශනා කරලා තියෙන්නේ? අන්න ඒක මම අද මතක් කරලා දෙන්න. මේ ඡාග කියන එක පුරුදු කරගන්න. තේරුණානේ? අපි ධර්ම කාරණේ අනිත් පැත්තට ගමු. ඔයගොල්ලන්ට ලේසි මේක. මේ ඡාග කියන කාරණේ සම්පූර්ණ වෙනවා මංගල සූත්‍රයේ. දැන් මංගල සූත්‍රය කියන්නේ එහෙම සූත්‍රයක්. දැන් දේවතාවෝ එක් අහනවා බුදුහාමුදුරුවන්ගෙන් ප්‍රශ්නයක්. ප්‍රශ්නේ මොකද්ද? නිදුකානන් වහන්සේ නැත්නම් භාග්‍යවතුන් වහන්සේ අපිට මේ මිනිස්යාන්ට විශේෂයෙන් මිනිස්යාන්ට මංගල වෙන කාරණා ටික කියන්න. හැබැයි මේ දේවතාවා එක දෙයක් පිළිපැදලා මේක අහනවා. ඔයගොල්ලෝ වගේ පඬිත නෙමෙයි මේ දේවතාවා. ඔයගොල්ලෝ නම් හරි පඬිතයි. දැන් බුදුහාමුදුරු හම්බුණත් අහන්නේ මංගල සූත්‍රය ඇහුවා නම් අහන්නේ බුදුහාමුදුරනේ මම දන්නවා මෙන්න මෙහිම මංගල කාරණා ටිකක් ඉතුරු තව ඒවා තියද කියලා අහන්නේ. ඒකයි ඔක පණ්ඩිතයි කියන්නේ. තේරුණානේ? දේවතාවා එහෙම නෙමෙයි අහන්නේ. භාග්‍යතුන් වහන්සේ මේ මිනිස්යාට යහපතක් වෙන මංගල කාරණා තියෙනවා නම් දේශනා කරන්න. කිසිම දැන් එයාගේ අදහස් මොකවත් නැහැ. මේ දේවතාව මංගල කියන එක දන්නේ නැද්ද? දන්නවනම එතෙන්දී මොකක් කියන්නේ කියේ නැහැ. බුදුහාමුදුරන්ගේ වචනේම ගන්න ගියා. එතකොට දැන් බුදුහාමුදුරු දේශනා කරනවා මංගල කියන දේ මංගල කාරණා තියෙනවා 38ක්. කාටද? මේ මිනිස්යන්ට. මේ 38ම මංගල කාරණා. දැන් මංගල කියන එක අපි ගත්තොත් අපේ තියෙන මංගල්‍යය තමයි ඔය දැන් අපි දකින දේ. ප්‍රසාද මඳින එක මංගල්‍යයක්. උපන් දිනේ මංගල්‍යයක්. ගයක් හදලා පදිංචි වෙන එක මංගල්‍යයක්. විභාගේ පාස් වෙන එක මංගල්‍යයක්. ඔය වගේ ටිකක් නේද අපේ මංගල්‍ය. දැන් අනික් වර්ගයක් තමයි දැන් කවුරු හරි මැරෙන එක අවමංගල්‍යයක්. දැන් මංගලයකට විරුද්ධ දෙන්නේ අවමංගල්‍යයක්.
Deng, Avamangala Adhara Samithiya kiyanawane api neda? E kiyanne mokadda me mangala karuna nemei merana eka. Dan buddhahanuwanta owa ekakma man oy kiyana avamangalayak mangale nemei api kiyana magul geeth mangalle nemei. Therena neda? Dan buddhahanuwange sabha mangalle mokadda? Buddhahanuwanta loke thiyena lokuma mangalle tamai me sansaragata sattaya awasani niwanda kini. Awasani niwanda kini kini ke me manggala karna wala awasana manggala karna. Itu kalau wala manggala sutri ya kini odeng pahadri karna wala. Yedra kiono de hamadam. Awasana gata witi ini mukadde kila balan. Me manggala karna hisatane de me gata dahai kati ini witi ke. Puttassa loka dhammehi cittang yassana kampati asokang virajang khemang anna khema kiyana eka thamai avasana mangala khema kiyanne nirvana shanti therana neda anna buddhahamdurange avasana mangala karana nivan avabodha karaganeema habai rahatan wahanse sowan wenna kena nemi me khema kiyanne Rahatan wahanse bawata haraima tamai buddhahamdurante tiyena loke manusyek wenuwen tiyena utumma mangala karana. Dan oy mangala karana tika sidu wenna mokadda wennone? Rahat wenna nan ara dan man issela ki desana pahadili karapu buddhahamdurange desanawa aayasala karamu pulowa. Nivan dakinawa kiyala gane. Tanhaya asesa viraga nirodho chago patinissaggo mutti anagi. Ehenam dan balanna meka wenna one neda khema kiyana tattwayata yanna rahat wenna ehenam oyagollanta ingiyak hoya ganna puluwan enawa me hema kiwwamma mangala karana 38ak tiyenawa avasana mangala karane khema rahatan wahanse bawata harawima harima therena neda etakota ehemanam nivan dakinawa kiyanne Caga, patinisag, mukti, analagi, neveng, me tanhava, ahakirima. Terima ni? Ehlang, pitipassata tiyena, mulai indala tiyena, mangala karana walinu karanda ona oy tikama neda? Oy tikama tamai. Ekenne Mulma ehena mangala sutre tiyena mulma mangala karana walin oyagollange diunu karanda hadanne buddhahamaduru chaga kiyana gunaya. Therena ne? Ita passe patinissagga kiyana gunayai. Ita passe mukti kiyana gunayai. Anala kiyana gunayai. E avasana vipassana. Therena ne? Dan oyagollanta mama meke sampurnada vistara karanne. Hamama dannawa dan mangala sutre aragena balanna one mam me kiyana mam medin ehin mehin kiyala denna kaalaya ne hinda oy tika praguna wenna one oyagollange nivasa thula naththam me ranga paya wagila wadak ne therani mang mechchara dawas kaliye gihin bhavana karanna wadak ne gedetta wedin lamai karannu wenona ara kaliye gihilla karapu tika wadak ne Kenani, nona ika mahate karan nui nawe dakni, ani ika nove ne widiya kara mangala sutri tiyan. Kenani de, chaga giye ne ika hadaga ne widin tamai parinissagga hadaga ne wen. Parinissagga tike hadunot tamai kocchero golo dangaluwa mukti giye ne ika tiyan na puluwa. Ne tanhawa ike ika tani harla dami mal tuling tamai iga piwara tiyan na puluwa. Kenani de. Dan namu toy gulon diha belu ama oy mangala sutre oy gulu halati ini mono wage dewal tino gitu. Api halati ini wina dia. Me mangala sutre ete dewi hari kemati pora kata ahan deno. Me ma dahlat no api dana di. Terna ni dewi pora kata eno api mangala sutre gi wahan de. Mokata me cera dewi me kata kemati yela dan ne. Terima ni, ini yang wahsi api ganda ya no.
දැන් ඔව් මේකෙ තියෙන්නේ වෙන දෙයක් දෙවියෝ කැමති මේ සූත්‍රයට කැමති වෙන්නේ මොකද කියලා ඉගෙන ගන්න. නැතුව වරුවර රංගපාල වැඩක් නැහැ මේ මංගල සූත්‍රය අරගෙන අපි. තේරුණා නේද? දැන් දෙවියෝ කැමති කියලා අපි කරන්න යන්නේ මොකද්ද? දැන් දෙවියෝ කැමති දේ කියලා දෙවියන්ගෙන් කප්පම් ගන්න යනවා. දෙවියන්ට කප්පම් දෙන්න හදන්නේ. ඇයි? දෙවියෝ කැමති මංගල සූත්‍රයට. ඔය වගේ තව කියනවා දෙවියෝ කැමති මහා සම්මේ සූත්‍රයට. නෑ ඔයගොල්ලෝ මංගල සූත්‍රයට දෙවියෝ කැමති හින්දා මංගල සූත්‍රය ඔයගොල්ලෝ කියෝලා දෙවියන්ගෙන් ඉල්ලනවා කප්පම දෙන්නේ මොකද්ද මේ බුදුහාමරේ මංගල සූත්‍රය. දෙවියන්ට දෙන කප්පම තමයි ඒක. ඇයි එහෙම දෙන්න හිතෙන්නේ? ඔව් ඔයගොල්ලෝ ඉපදෙන කාලේ ඉඳලා කුස තුලදී වින්නබුට හරි කප්පන් දීලා තමයි ඇවිදින් තියෙන්නේ. තේරෙනවා නේද? අපේ ජීවිතය තුල කප්පන් ගෙවන්න කිව්ව කරපු වැඩක් නැහැ. පාසලට ළමයෙක් දාන්න පුළුවන් ද කප්පන් දෙන්න නැත්නම්. ඉතින් ඔය පුරුද්ද තියෙන ඔය දෘෂ්ටිගත සංකල්පය ඔය මානසික ස්වරූපයේ තියෙන මේ සමාජයේ මිනිහේ දෙවියන්ට කප්පන් දෙන්න යන එක අමුතු දෙයක් නෙවෙයිනේ. දැන් දෙවියන්ට මංගල සූත්‍රය කියෝලා කප්පන් ගෙවලා ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? ඒ අර ටිකමයි අර ප්‍රින්සිපල්ට ගෙව්වේ කප්පම් වගේම තමයි බලාපොරොත්තු වෙන්නේ. රාමයේ විභාගේ පාස් වෙන්න, සිස්සත්ේ පාස් වෙන්න, සාමාන්‍ය පෙළ පාස් වෙන්න. කාගෙන්ද මේ කප්පම දෙන්නේ? දෙවියන්ට. ඉල්ලනවා නේ මම අපේ දුවට අපේ පුතාට මේ උදව්ව නම් කරලා දෙන්න. අනික කෙව්වන්ට නම් ඕනේ නැහැ. අපේ කාට කරලා දෙන්න? කවුද ඔය ලණුව දුන්නේ කියලා තේරෙනව නේද? අපේ එක හැදුවේ කොහොමද? මේ තියන්නේ කොතනද අපේ එකා ඉන්නේ? තණ්හාව ඇතුලේ. තේරුණානේ? හැබැයි තණ්හාව ඇතුලේ අනුසය නෙමෙයි, පරිඋත්තානක් නෙමෙයි, විතික්‍රමණක් නෙමෙයි. කවද මේ ඉන්නේ කොහෙද? එහෙනම් දාහණයෙන් අහක් කරන්න ඕන තැනයි ඉන්නේ තණ්හාව. තේරුණානේ? දැන් මෙහෙම දැන් ඒ විදිහේ නැතුව මේ දෙවියෝ මේ මංගල සූත්‍රයට සැබෑ ලෙස කැමති. ඒ කැමැත්ත ඇති වෙලා තියෙන දෙවියන්ට විශේෂ දෙයකින්. දැන් දේවතාවයෙක්මයි මේ බුදුහාමුදුරන්ගේ මංගල කරුණ විමසන්නේ. තේරුණා නේද? එතකොට බුදුහාමුදුරන් බුද්ධත්වයේ ලැබුවේ උත්තරමේ කොට තියෙන ලොකුම මංගල්‍යය තමයි කෙනෙක් මේ සංසාරයෙන් එගොඩ වීම. මේ සංසාරයේ තේරුම් ගැනීම. අවබෝධ කර ගැනීම, තණ්හාව ක්ෂය කිරීම. දැන් එවැනි ගාම්භීර මංගල කටයුත්ත වන ක්ෂේම කියන යෝගක්ෂේම කියන තත්ත්වයට පත් වෙන්න මේ රහතන් වහන්සේ බවට පත් වෙන්න අනුපිළිවෙලට පඩිපෙල් 38ක් වගේ පියවරෙන් පියවරට ධර්ම කාරණා කියන්න පුළුවන් මිනිස්සෙක් දැක්කේ දිව්‍ය මේ දේවතාවේදයි. තේරුණානේ? ඒ කියන්නේ අවසානයේ රහතන් වහන්සේ බිහි කරෙන්න කරන්න ඕන කාරණා 37ක් මෙච්චර ලස්සනට පෙළ ගහපු තැනක් ලෝකයේ දේවතාවෝ දැකලා නැහැ. තේරුණානේ? එහෙනම් එච්චර ගාම්භීර ධර්මයක් ඒක ඇතුලේ තියෙනවා. ඒකට දේවතාවෝ කැමතියි. ඔයගොල්ලෝ හැබැයි දේවතාවන්ට කප්පම් දෙනවට අකමැති දැක්ක තැන ගහලා ඉලවනවා. එකහෙන දේව සාපයක් ඔයගොල්ලෝ කරන දෙකින් වැඩි. ඔය විදිහට මංගල සූත්‍රය කියලා දරුවා විභාගේ පාස් වෙන්නයි, රස්සාව හරියන්නයි, ලෙඩ අඩු වෙන්නයි කියලා මංගල සූත්‍රය කියනකොට දෙවියන් සාප කරයි. මොකද දෙවියෝ කැමති ඔහොම එකක් නෙමෙයි මංගල සූත්‍රයේ තියෙන්නේ. ඔය ලෙඩ හා විභාග හා ඔය කියන කනස්සල් ඔය වගේ තණ්හාවෙන් හදලා දෙන හැම දෙයක්ම නැති වෙන ක්‍රමවේදයක් ඔකේ තියෙන්නේ. එහෙම නේද? අනේ ඒකට දෙවියෝ කැමති වෙන්නේ නැහැ කවදාවත්. එහෙනම් දෙවියෝ ඔයගොල්ලන්ට කැමති වෙයි මංගල සූත්‍රයේ කියවෙ නැතුවට කමක් නැහැ. ආන්න මේ ටික අනුගමනය කරොත් දෙවියෝ ළඟට ඇවිදින් වන්දි. තේරුණා නේද? කප්පම් ගෙවන්න ඕනේ නැහැ ඒක උඩ. එතකොට ඔන්න ඔය ටික තියෙනවා අතන. තේරුණා නේද? ඔය ටික ඕනේ අපිට මේ භාවනාවක් දිනු කරන්න. ඔයගොල්ලෝ ගෙවල් වල ඉන්නවනම් ගෘහස්තෝ ඉන්නවා නම් කටයුතු කරනවා නම් මේක ගැන සැලකිලිමත් වෙන්න. මම මේ කියන්නේ දැන් භාවනා ක්‍රම කියා දුන්නා මම. තේරුණා නේද? කියා දීලා ඇයි කරන්න ගියාම ඒවැ මොකද ඵල නැත්තේ කියලා ඔයගොල්ලන්ට ප්‍රශ්න එන්නේ.
ප්‍රශ්න තියෙන්නේ ඔයගොල්ලෝ ළඟමයි කියලා කියා දෙන්නත් ඕනේ. එනවනේ මැද තියෙනවා මුල තියෙනවා අඩුපාඩු ටික. නෑ ඔය ටික අපි හදන්නේ කොහොමද? මේක හදන්න ලීසි. දැනගත්තම හදියේ. තේරෙනවා නේද? දැන් බලන්න මංගල සූත්‍රයේ පළවෙනි දේ. මංගල සූත්‍රයේ පළවෙනි ගාථාවෙන් තියෙන පළවෙනි මංගල කාරණේ මොකක්ද? හා හතේවනාජ බාලානම් පණ්ඩිතානං ච සේවනා. ඔන්න පළවෙනි මංගල කාරණේ බාලිය ආශ්‍රය කරන්න එපා. දෙවෙනි එක පඬිතු ආශ්‍රය කරා. මේක අනුපිළිවෙල වැදලා. තේරුණා නේද? එහෙනම් බාලිය ආශ්‍රය කරන්නේ නැතුව ආරම්භ කරන කෙනා අවසාන වෙන්නේ කොහෙදද? රහත් වෙලා. දැන් මේ රහත් වෙන්න නැත්නම් මේ තණ්හාව අන්තිම මේ අශේෂ විරාග නිරෝධය දක්වා ගෙන යන්න අංක පළවෙනි පියවර තමයි බාලිය ආශ්‍රය කරන්න එපා. එහේ එහෙම බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ඔච්චර පළවෙනි කාරණේට මේක. නෑ අපි ආශ්‍රය කරන ධර්ම කරන්නේ බාලිය. ඒ කියන්නේ මේ සංසාරයක් හැදෙන්නේ සත්‍යයට බාලියේ ඇසුරෙන්මයි. තේරුණා නේද? එයා දැනගන්න ඕනේ මේ ආශ්‍රය කරන්නේ අපි බාලිය කියලා. දැන් අපි ඔගේ අනිත් පැත්ත. අපි බාලියොත් ආශ්‍රය දැන් ඉදා දෙවනි මංගල කාරණේ ගන්න. පණ්ඩිතා නංච සේවනා දෙවෙනි එක කියන්නේ මොකද්ද? ඔව් පණ්ඩිතයන් ආශ්‍රය කරන්න මොකක් මංගල කාරණා. එතකොට බාලිය ඇසුරු කිරීම නැති තැන පණ්ඩිතයෙක් ආශ්‍රය කරොත් විතරයි මේ ධර්ම ඉදිරියට යන්නේ. අපි ඔක වරද්දනවා. අපි බාලිය ටිකත් එහෙමම ආශ්‍රය කරනවා ඊට අමතරවත් පණ්ඩිතයොත් ආශ්‍රය කරනවා. තේරුණා නේද? එතකොට දැන් පඬිතුය ආශ්‍රය කරලා කරමින් ඉන්නවා බාලිය ආශ්‍රය කරන නිසාවෙන් ඔතනින් එහාට යන්න බෑ. ඒ දෙගොල්ලෝ ආශ්‍රය කර කර සංසාරය හදනවා. දැන් පඬිතුය ආශ්‍රය කරන එක නෙවෙයි බාලිය ආශ්‍රය කරන එක නෙවෙයි තමයි එයා සංසාරය හදන්නේ. දැන් සංසාර විමුක්තියකට එයාට යන්න බෑ. තේරුණා නේද? ඒකෙන් හින්දා බාල පඬිතුය ආශ්‍රය කරේ නැතුවට කමක් නෑ මුලින්. බාලිය ආශ්‍රය කරනවා. දැන් ආශ්‍රය කරනවා කියන්නේ මොකද්ද? ඒකත් දැනගන්න එපා. ආශේවිතාය, භාවිතාය, බහුලී කතාය කියලා බුදුහාමුදුරන්ගේ මේ වචන සෙට් එකක් තියෙනවා. පෙළා. ඔව් දැන් දැන් අපි හිතමු බාලයෝ කියන අය මෙන්න මේ අය බාලයෝ වෙනවා. එක පැත්තකින්. පස්පව් කරන අය බාලයෝ. ඔන්න ධර්මයේ එක පැත්තක් තමයි දුස්සීල බාලයෝ. තේරුණා නේද? ඇයි එහෙම එපා කියන්නේ? දැන් සත්තු මරණය ආශ්‍රය කරොත් කොයිතරම් දුරට සත්තුව මරන්නේ නැහැ කියලා හිතාගෙන හිටියට එයාට අරක ආශේවිතාය මේක ආශ්‍රය කිරීම තුලින් එයාටත් මේක හොඳයි කියලා හිතෙනවා. ඔව් ඒක භාවිතා කරන්න වෙනවා. තේරුණා නේද? එතකොට හොරකම් කරන කෙනත් එහෙමයි බොරු කියන කෙනත් එහෙමයි ওই ටික බාලියෝ. දැන් එවැනි ක්‍රමයකට ඇසුරු කරන්න එපා. එයාගේ ಗುಣධර්ම, එයාගේ ක්‍රියාකාරීත්වයන්ගේ තමන්ගේ ජීවිතයට ගන්න එපා කියන එකයි මේ බාලයා ආශ්‍රය කරන්න එපා කියන්නේ. නැතුව මේ බාලුව එක්ක කතා බහ කරන්න එපා කියන එකක් නෙවෙයි. තේරුණා නේද? දැන් ඔයගොල්ලන්ගේම මෙහෙම ප්‍රශ්නයක් වෙනවනේ. ගෙදරම ඉන්නවා, ගෙදර සමාජිකයෝ. එතකොට හැමදාම ගෙදර ඉන්නවනේ. දැන් ඔය ගෙදර ඉන්න අයගෙන් දැන් සුරා පානය කරන කෙනෙක් ඉන්නවා. ඒ මිනිහට ගහල එළවල හරිනවද මේ වැඩි? අසේවනාජ බාලානම් කියන එක නෙවෙයි ඒක. තේරුණා නේද? නෑ එයා ඒ ගෙදර ඉන්නවා. එයා එක කතා බහ කරන්න එපා කියන එක බුදුහාමුදුරුවෝ කියන්නේ. එයාට කන්න බොන්න දෙන්න එපා කියන එක බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ. ඇයි ආශ්‍රය කරන්න එපා කිව්වා? මේක අහක් කරන්න එපා, පැනලා යන්න එපා එක්කෝ. ඔයගොල්ලෝ ඈතට. ඒක නෙවෙයි මේ කියන්නේ. එයාගේ ඒ නරක ගුණ ටික ගන්න එපා. තේරුණා නේද? එහෙම ගන්න නැතුව ඉන්නකොට ඔයගොල්ලෝ අර බාලයට වැඩිය පඬිතු වෙලා අර යන්නේ නරක ගුණ ටික අඩු වෙනවා. එහෙම වෙන්නේ නැද්ද බලන්න තමයි. ඈ හොඳ වෙලා ඉබේ එන්න ඕනේ. ටික ටික එන්න ඕනේ. තේරුණා නේද? මේ ක්‍රමයටයි මේ හැදිලා තියෙන්නේ. එතකොට අසේවනායත බාලාණන් කියන එක මුලට එනවා. දැන් එක විදිහක තමයි පස්පව් කරන අය බාලියෝ. අනිත් බාලයෙන් ගෙන දැන් පස්පව් කරන අය නම් ඔයගොල්ලන්ට හඳුන ගන්න ලේසි. සත්තු මරන, හොරකම් කරනවා, ගේලම් කියනවා, බොරු කියනවා, සුරාපානේ පාත්තනවා, කාමී වාස භාවිත කරනවා, මේවා
දකින්න පුළුවන්. මෙයාගේ ප්‍රකටයි මේ බාල ගුණ. නමුත් අපි විතර බාලයන්ට රැවටෙන මිනිස්සු ටික වෙන නැහැ. තව බාලයෝ ටිකක් තියෙනවා. කවුද මේ ධර්මයේ විකෘති කරන්නේ? දැන් පස්පහු කරන්නේ නැති අය නම් ඔයගොල්ලන් ලේසියෙන් හොයාගත්තා. ඒ ධර්මයේ විකෘති කරන බාලයන්ගෙන් ඔයගොල්ලන්ට ගැලවෙන්න ලේසි නෑ. හොයන් හොයා යනවා. පඬිතුයෝ කියලා හොයාගෙන යනවා. බාස්තාපයි යනවා. කොහෙද යන්නේ මේ බාලයෝ ළඟට? අහලා එන්නේ ආශ්‍රයතාය. ආශ්‍රය කරලා එන්නේ මොනවද? භාවිතා කරනවා ගෙනහලා. බාල ගුණ. විකෘති ධර්මයි. තේරුණානේ? එතකොට විකෘති ධර්මයේ තියෙන කෙනා බාලයා. හැබැයි මේ විකෘති ධර්මයේ තියෙන්න පුළුවන් එයා පන්තිල් වලින් නම් හරි. අපි බලන්නේ පන්තිල් රැක්කොත් හරි කියලානේ. තේරුණානේ? පිටින් පේන්න නැහැ. අභ්‍යන්තරයේ තියෙන මානසිකෝ වැරදි දුස්ති. දැන් ඕකෙන් ගැලවෙන්න ලේසි නෑ. ඒක හින්දා ඔයගොල්ලෝ තෝරගන්න ඕනේ බුදුහාමුදුරන්ගේ මේ ධර්ම එක මාර්ගයක හරියට තමන් මේකේ ඉන්නවද නැද්ද කියන එක තනියෙන් තීරණය කරගැනීමේ හැකියාවක් දක්වා මේක දිනු වෙනවා. ධර්මය ගැන යම්කිසි දැනුමක් තියෙන්න ඕනේ. තේරුණා නේද? එතකොට විකෘති ධර්මයේ තියෙන කෙනා බාලයා. එයා ආශ්‍රය කිරීම මෙතෙන්දී ඔය කියන කේම කියන තත්වයකට යන්න පුළුවන් තත්වයක් නෙවෙයි. එහෙම දෙයක් වෙන්නේ. එය බාලයා ආශ්‍රය. පණ්ඩිතානන්ත සේවනා කියන දෙවෙනි එක ගත්තොත් දැන් පණ්ඩිතයෝ කියන්නේ එතකොට බුදුහාමුදුරන්ගේ ධර්මයේ විකෘති නොකර පිරිසිදුව කියා දෙන කෙනෙක්. ඒක ඇසුරු කරන අය. තේරුණානේ? සීල සමාධි ප්‍රඥා කියන මේ ගුණාංග පිරිසිදුව ගෙනියන්න මහන්සි ගන්න අය. දැන් ඒ අය ඇසුරු කරන්න ඕනේ. දැන් ඔන්න ඔය දෙක සම්පූර්ණ වෙනකොට බලන්න එයා සෑහෙන මට්ටමක අර සංසාරයේ අර තණ්හාව කියන එකට පහර දෙන්න සක්ෂමත් වෙනවා. නෑ. එහෙම නැත්තුව ඔයගොල්ලන්ට මේ තණ්හාවේ ඡාග කියන එකෙන් පහර දෙන්න බෑ මේ තණ්හාවට. තේරුණා නේද? දැන් ඊගාවට මොනවද බලන්න ඊගාව මංගල කාරණේ. දැන් එහෙනම් ඔය පිදියුත්තංග හඳුනලා දෙන්නේ කවුද? බාලයාද? අන්න බලන්න දැන් පෙළට එනවා නේද? දැන් පඬිතුයෝ ආශ්‍රයෙන් වෙන්නේ මොකද්ද? පිදියුත්තං හඳුනන්න හඳුනා ගන්න. ඊළඟට හඳුනා ගත්තම මොකද්ද වෙන්න ඕනේ? පිදියුත්තං පුදන්න ඕනේ. එතකොට දැන් පිදියුත්තා ඔයගොල්ලෝ මුලින්ම පුදන්න ඕනේ කවුද? දැන් ඒක තමයි. දැන් පිළිඋත්තම් පුදන්න මානසිකව ගුණයක් ගන්න ඕන. ඔන්න ඊගාට බුදුහන්තුරු පෙන්නනවා කවුද මේ කරන්න ඕනේ. මාතාපිත උපත්තාන. තේරුණා නේද? ඔයගොල්ලෝ දැන් ලෝකේ තියෙන බුදු පිළිම හොයාගෙන ගිහින් වඳිනවා. අම්මයි තාත්තාට වඳින්නේ නැහැ. දැක්කේ තනක් බයිනවා. එහෙම අය නැද්ද තමයි. රට පුරා ගිහින් දාන දෙනවා. ගෙදරි අම්මා තාත්තා එළියට දානවා. දැන් මේකෙන් මේ සත්‍යයට යන්න බෑ කියලා කියන්නේ. තේරුණානේ? තම මාතා පිත උපත්තානවා. ඒක වෙලක් බෑ. වෙලක් අය මේවට යන්නේ දූ දරුවා උත්තරාරස් සංඝහෝ කියන එක නෙමෙයි. උන් කෑවත් එකයි නැතත් එකයි මරුණත් එකයි කියලා යනවා නිවන් දකින්න. භාවනා මධ්‍යස්ථාන හොයාගෙන යනවා. ළමයි බඩගින්නේ ඉන්නේ. ඒකෙන් යාට නිවන ලැබෙනවා. ඡාග කියන ගුණය අපි හිටලා නැහැ. මේ අත්හැරීම කියන්නේ දමල ගහලා යන එක නෙමෙයි. තේරුණානේ? තණ්හාව අත්හරිනවා කියන්නේ වෙන විදියක්. ඔය දමල ගහලා අත්හැරලා යනවා කියන්නේ ඔයගොල්ලෝ තව දෙයක් බදාගන්න යනවා. දැන් යුතුකම්ම තමයි මෙතන මේ තියෙන්නේ. තේරුණා නේද? එතකොට ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ දැනගන්න ඕනේ ඔයගොල්ලන්ගේ දූ දරුවන්ට සලකන එක ඡාග. තේරුණා නේද? ඒකත් මේ ඡාග කියන තණ්හාව ඡේ වෙන ක්‍රමයක්. ඒ කියන්නේ තණ්හාවේ හැබැයි අනුසෙමත් නෙමෙයි තණ්හාව මේකෙන් ඡේ වෙන්නේ. මේ ඡේ වෙන්නේ ඔයගොල්ලෝ අල්ලගෙන තියෙන මේ බාහිර පරිසරයේ තියෙන තණ්හාව. තේරුණා නේද? දැන් බලන්න ඔය විදිහට මාතා පිට උපත්තානම් පුත්තදාරස් සංඝාවෝ. ඒ කියන්නේ මොකද්ද? කුලසිරිත් රකින්න ඕනේ. දැන් ඒව රකින්න නැතුව මේ ගමන යන්න බෑ.
තේරුණානේ මේකත් මේ භාවනාවක් හරි නිවන් දකින්න කල යුතුම දෙයක්. ඒව නොසලකා හැරලා මේ ගමනට යන්න බෑ. මොකද මේ සමාජයේ යා මධ්‍යස්ත උපේක්ෂාව ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් ලැබෙන්න ඕනේ කුලසිරි අනුගමනය කරලා. අනාකුලයිට කම්මන්ත. ඊගා ගාතාවෙන් එන්නේ මොනවද බලන්න. අන්න දැන් හරි ඔය ටික වුණාම නේද දන් දෙන්න කියන්නේ. දැන් අපි දන් දෙන්න පටන් ගන්නෙ කොහොමද අර එකක්වත් නැතුව නේද? ආ ඥාතීන්ද සංග්‍රහ කරන්නේ නැතුව දැන් ලේලිට නැන්දම්ම පේන්න බෑ. පන්සලේමයි ඉන්නේ හැබැයි. වැරද්දක් තියෙන්නේ නැහැ කියන්නේ ඕක තමයි. තේරෙන්නේ නැහැ. පළවෙනි නැන්දම්ම වල ලේලි පේන්න බෑ. හැබැයි පන්සලේ ප්‍රධාන උපාසිකාව. මේක බුදුහාමුදුරන්ගේ ධර්මයට එකඟ නැහැ. තේරුණානේ. පන්සලේ හිටියනක ගවන්නේ නැහැ ලේලි එක හොඳින් ඉන්නේ. තේරුණානේ. ඒක ත්‍යාගය කියන ගුණය වැඩෙන වැඩ. අනවජ්ජානි කම්මානි කියන එක තැන තියෙනවා. ඒක අකටයුතු දේවල්. සමාජ හානියට අනුන්ට හානි වෙන ඔය දැන් කුඩු වෙළඳාම් කරලා දැන් ලංකාවේ නම් කුඩු වෙළඳාම් කරන පන්සල් හදනවා මහා මන්දිර. තේරුණානේ. ඒවැය තියෙන ලොකු මේ සාංගික දානෙට ඔයගොල්ලෝ බස් අරන් යනවා. ඒක බාලය ආශ්‍රය කරන වෙන විදියකට. දැන් බාලය ඒගොල්ලෝ ඒ බාල වැඩේ කරන්නේ ඒගොල්ලන්ගේ ඒක හංගගෙන යන්න. තව දුරටත් මේ සමාජයෙන් විරෝධී වැඩේ කරගෙන යන්න ලේසි වෙන්නේ. ඔයගොල්ලෝ නිකන් දායක වෙනා ඒවට. දන්නේ නැතු. තේරුණාද? මේ හැම එකක්ම බුදුහාමුදුරුව වෙනස් කරලා කියලා දීලා තියෙනවා. මේ විදිහට තමයි මේ හානිය සිදු වෙන්නේ. දැන් අනවජ්ජාන කම්මානි එතම් මංගල මුත්තමන් බලන්න. ආ ඊට පස්සේ පෙන්වන්නේ පව් පින අන්න දැන් කර්ම කර්මඵලයේ ගැනයි ඔය කියන්නේ. තේරුණා නේද? දැන් අර ටික වෙන්න ඕනේ මේ ටික ඉගෙන ගන්න. තේරුණා නේද? නැතුව මේ බණ කිව්වා පොත් ලිව්වා කියලා හරියන්නේ නැහැ. දැන් මේ අපි තවම කම්මස්ස කතා සම්මා දිට්ඨිය ගැන වර්ණනා කරාට වැඩක් නැහැ අර ටික නැත්නම්. ගෙදර ඉඳලා එන්න ඕනේ. ගෙදර ඉඳලා එන්න ඕනේ. තේරුණා නේද? ඒකෙන් පිට මෙතන ධර්මයක් නැහැ. ඊට අහම ඒ කියන්නේ දැන් තේරෙන එකක් නේද? මත්පැන් ආදී දේවල් ගන්න බෑ. ඒ පංචශීලය තව විස්තර කරලයි මේ තියෙන්නේ. මේ සීල ශික්ෂාව ගැනයි දැන් කියන්නේ. ඊගාවට එහාට ගියාම මොනවද තියෙන්නේ? ඊගාව ගාතා. ඕ ගාරෝත ආන්න එතන තමයි දැන් ඔන්න ටික ටික ඉස්සරහට ගිහිල්ලා. අර ටික ඒ මුල් ටික නැතුව මේ එකක්වත් ඉස්සරහට යන්නේ නැහැ. තේරුණා නේද? ඔයගොල්ලෝ හොය හොයා බලන්න බෑ. මේ ටික ගිහිල්ලා පිරිත් පොත අරගෙන මුලින්ම කරන්න ඕනේ මේ ටික මේ 2038 පළක ලියා ගන්න. තමන්ගේ ජීවිතයෙන් අඩු දේ බලන්න. ධර්මයේ අහන්න සුදුසු මනසක් එන තැන බලන්න. ඔව් ධර්ම ශ්‍රවණය කියන්නේ රංගපෑමක් නැත්නම් යාළුවෝ. අපි බණ අහන්න යනවා රට හැමතැනම. අහන බණක් නැහැ, තේරෙන බණක් නැහැ. අහලා එනවා. නැත්නම් මොකද? අර ಗುಣ නැහැ. දැන් ඒ එතනමයි තව මේ බණ අහන තැන අවශ්‍ය කරන ಗುಣ ටික මේ ගාථාවේ තියෙනවා. ගහරෝච නිහතෝච. ඒ කියන්නේ මොකද? ගරු කරණයක කෙනාට ගරු කරන්න ඉගෙන ගන්න ඕනේ. ඒ කියන්නේ මේ සතුටෙන් ජීවත් වෙන්න පුරුදු වෙලා ඉන්න ඕනේ. බණ අහන්න නැතුව බෑ. තේරුණා නේද? තව කෙනෙක් කෙරෙහි කේන්තියෙන් අර දැන් කේන්ති වෙන්න ඕනේ මොකද අර තියෙන ප්‍රශ්න ටික තිබුණොත්නේ. බෙදර මෙහෙම වැඩ අර කී ඉඳන්නේ උයන්න මම්මයි උයන්නේ කියලා පටන් ගන්න මොකද බණ අහන්න ආවට වැඩක් තියෙන්නේ නේද? දැන් එහෙමනේ බණ ගොඩක් අහන්න ඉන්නේ. දැන් ඒව එහෙම ජීවිත හොල බෑ. ඒක ගෙදරදී මේ ඉවරයක් වෙන්න ඕනේ. ඒක හදලා තියෙන්න ඕනේ යා. තේරුණා නේද? සන්තුතිය කතාන්නේ. අන්න එහෙම කෙනාට නියම කාලයේදී කාලයෙන ධම්මසවණ. තේරුණා නේද? අන්න එතෙන්දි බණ අහන්න ඕනේ. අර ටික නැතුව බණ අහන එකෙන් වැඩක් නැහැ. ඒක නිකන් අඟපෑමක් විතරයි. ඒක හින්දා මතක තියාගන්න ඔයගොල්ලෝ බණ අහන්න එනකොට ඔය ටික සම්පූර්ණ කරලා එන්න. ගෙදර ගෙවල් වල
ඔය ටික පුරුදු කරන්න ඕනේ ඔය ටික නැතුව ඔයගොල්ලන්ට නිවනක් නැහැ. තේරුණා නේද? එහෙම නිවනක් හම් වෙනවනම් ඒක බොරුවක්. බුදුහාමුදුරන්ගේ මේ ධර්මයේ විකෘති වීම. ඉස්සෙල්ලා එතන හැදෙන්න ඕනේ. ඔය ගෘහස්ත ඈ මම මේ කියන්නේ ගෘහස්ත. දැන් පැවිදි ආයත නෙවෙයිනේ මේ මංගල සූත්‍රයේ තියෙන පැහැදිලි නේද? ඔව් පැවිදි ආයකේ කතාවක් නෙවෙයිනේ මේ තියෙන්නේ. ඔයගොල්ලගේ කතාවක් මේ තියෙන්නේ. නමුත් මේ කතාව හරහා ඔයගොල්ලෝ යන්න පුරුදු වුණා. ඔයගොල්ලෝ ඒකාන්තයෙන් මේ ගමන ස්ථීර කරගන්න. තේරුණා නේද? දැන් ගැඹුරු ටික මං කියා දීලා තියෙන එක ඉහා කෙරෝලේ තියෙන ඒවා. මොනවද මේ භාවනා? අනිත් ටික මෙහා කෙරෝලේ තියෙන ටික ඔයගොල්ලන්ගේ ආඩුපාඩු හදන්නම ඕනේ. හදා ගන්න ඕනේ තමයි. දැන් ඊගාට එන්නේ මොකද කාලේ එන ධම්ම සවණන් කියන එකට ආවට පස්සේ ඔව් කන් කන් තීච අන්න එතෙන්න තමයි දැන් බුදුහාමුදුරුවන්ට ඕනේ ඉලක්ක සාගත තැන. මෙන්න මෙතන ඔයගොල්ලෝ යන්නේ අර තණ්හාවේ සිතියම් ගත්තොත් අර ඡාග කියන එක පහු කරලා පටිනිස්සග්ග පහු කරලා මුක්ති කියන තැනට අවතීර්ණ වෙන්න නම් ඒ කියන්නේ භාවනාවට සමත භාවනාවකට ඔයගොල්ලෝ සම්පූර්ණ අවතීර්ණ වෙන්න සුදුසුකම් ටිකයි දැන් මේ කියන්නේ මේ සුදුසුකම් ටික තියෙන්න ඕනේ භාවනාවක් වෙන්න. කන්තිත සෝචස්සවා සමනානංච දස්සන කාලේන ධම්ම සාකච්ඡා තේනවනේ. කාන්ති ඉවසීම සෝචස්වා සුවච්ච කීකරු බව. ඒ කියන්නේ ඉවසීම නැතිව කීකරුකම නැතුව ඉස්සරහට යන්න බෑ. කවුද කාට හරි තියද ඉවසීම තියද සුවච්ච බව කීකරුකම තියද අන්නේ පුජ්‍යලේකට සමනානංච දස්සන. මේ සමන කියන්නේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ කියා දෙන සමන. තේරුණානේ? දැන් බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ කියා දෙන කෙනෙක්. හැබැයි ධර්මයේ කියා දෙන පැහැදිලි කරන කෙනෙක්. දැන් අතන තියෙනවා ඉස්සෙල්ලා පූජාච පූජනීයානම්. එතන ඉන්නවා ශ්‍රමණ බ්‍රාහ්මණ ඕන කෙනෙකුට පිළිඋත්තන්ට පොදන්න පුළුවන්. ඒ කියන්නේ අනික් ආගමක ඉන්න ආගමික නායකයෙකුට ඔයගොල්ලෝ ගරු කරන්න ඕන. තේරුණානේ? ඒගොල්ලන්ට නිගරු කරලා ඔයගොල්ලන්ට යන්න පුළුවන් ගමනක් මේක නෑ. ඔව් මෛත්‍රිය විතරක් නෙමෙයි ධර්මයේ ඒගොල්ලන්ගේ ධර්මයට ගරු කරන්න ඕන. නැත්නම් ඒකට පරහ පහර ගහලා මඩ ගහලා ඔයගොල්ලන්ට දියුණු වෙන්න බෑ. තේරුණානේ? නමුත් මෙතන කියන්නේ හුඟක් දියුණු තැන මේ කියන තැන තියෙන්නේ සුවචකම කීකරුකමයි ඒ වගේම ඉවසීමයි තියෙන පුජ්‍යලේ කොට නිවරදි ධර්මයේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ කියාදෙන කෙනෙක් හම්බුනොත් සමනානංච දස්සන අන්නේ අයක කාලේන ධම්ම සාකච්ඡා ternaryනේ ධර්මයේ සාකච්ඡා කරන එක සාකච්ඡා කිරීමෙන් තමයි බණ ඇහිමෙන් නෙමෙයි මේ වෙන්නේ ඉස්සෙල්ලා කිව්වනේ බණ ඇහිම ධම්මස්සවන ධර්මයේ සාකච්ඡා කරලා තේරුම් අරගත්තොත් ඔන්න ඔතනින් එහා තියෙන්නේ බුදුහාමුදුරන්ගේ විශේෂ ගුණ එන තැන. තේරුණානේ? ඔතෙන් තැනකන් තියෙන්නේ ඔය කියන தත්යේ දක්වා තියෙන්නේ ඡාග පටිනිස්සග්ග විතරයි. මේ තණ්හාව ඡාගයෙන් ඉවත් වෙලා විදිහයි පටිනිස්සග්ගයෙන් ඉවත් වෙන එක. සීලේනුයි දානෙනුයි අහක් වෙන විදිහ. ඊට පස්සේ තියෙනවා තපෝත බ්‍රහ්මචර්යය. තපස්ස ඊගාවට අන්න එතෙන්දි තමයි තපස්සට යන්නේ. කොයි කොහම වුණොත්ද කාලේන ධම්ම සාකච්ඡාවකින් පස්සේ තමයි තපස්සට යන්නේ. තපස්ස කියන්නේ මොකක්ද? තපස්ස. දැන් තපස්සේදී කරලා දෙන ප්‍රධාන දේ තමයි අර ඡාග පටිනිස්සග්ග කියන දෙක තුල තණ්හාවට මුල් බැහැ ගන්න ඉඩ නොදෙන විධියේ පරිසරයන් නිර්මාණය කරන තපස. දැන් තාපසයා කියන්නේ කෙනා අහලා තියෙනවනේ කෙලෙස් තවන කෙනා. කොයි කෙලෙස්ද තවන්නේ යා? මුලින්ම තවලා තියෙන්නේ ඡාග කියන ගුණයට අහුවෙච්ච තණ්හාවයි පටිනිස්සග්ග කියන ගුණයට අහුවෙච්ච ඡාග. එතකොට තාපසයා ඉන්නේ කොහෙද? කැළේ. තේරුණා නේද? මේ තපස කියන එක මෙතන තපස කියන්නේ වෙන දෙයක්.
නමුත් අපි දන්න අහලා පුරුදු තාපසයා නෙමේ තපසී ඉන්නේ. එතකොට ඕ තාපසයා ඉන්නේ කැලේ. කැලේට යාගිය ඇයි? කෙලෙස් තවන්න. කැලේට ගිය හැටි කෙලෙස් තවුනේ කොහොමද යාගිය? එයාට එයාගේ තණ්හාවෙන් ඉස්සර අල්ලගෙන හිටියා ගෙවල් දොරවල් ඉඩම් කඩම් යාන වාහන දූ දරුවෝ රට රාජ්‍ය ආගම ඔය ටික. ඒවා ඔස්සේ තිබුණේ මොනවද? තණ්හාව. කර්මණේ එයා කැලේට ගියාට පස්සේ මොකද වෙන්නේ? ඔව් අර තණ්හාව මුල් බහැ ගන්න තැනක් නැහැ. ඇයි? යාට අයිති ගේකුත් නැහැ. යාට ඇයි ඉඩමකුත් නැහැ. දරුවොත් නැහැ. යාන වාහන නැහැ. රටක් නැහැ. රාජ්‍යයක් නැහැ. මොකක්වත් නැහැ. ඔන්න තපස. තේරුණා නේද? දැන් තපසෙන් කරන්නේ එහෙනම් ඔන්න ඔය පටිනිස්සග්ග කියන තත්ත්වයේ කෙලෙස් අහක් කරලා දාන්න, පරිසරය අහක් කරලා දානවා. තාග කියන තත්ත්වයෙන් අහක් කරන්න ඕන කෙලෙස් ටිකක් අහක් කරනවා. තමන්ට තියෙන සැප සම්පත් කියන මේ වර්ධිලා තේරුම් අරන් තියෙන තමාගේ කියන දේවල් අහක් කරනවා. ඔන්නෝම තත්ත්වයකට යන්න ඕනේ. දැන් සත්‍ය දකින්න යන කෙනා තපසට යන්න. තපෝච බ්‍රහ්මචර්යාච. මොකද මේ බ්‍රහ්මචර්යාච මමසර රකින්න. දැන් තපසේ උක නැද්ද? දැන් තපස් රකින්න යන්නේ නෝනායි මහත්තයා දෙන්න එකටද? නෑ. එහෙනම් තපසෙම තියෙන එකක් නේද ආයේ මෙතනට දාලා තියෙන්නේ. මේ බ්‍රහ්මචර්යා කියන වචනය මේ මංගල සූත්‍රයේ අපි තේරුම් අරගෙන මේ පොත්වලත් තියෙන දේ වැරදි. මේක වැරදි. මේ මෙතන තියෙන තපස තපෝච බ්‍රහ්මචර්යාච කියන එක බ්‍රහ්මචර්යා කියන එක මේක තුන්වෙනි ශික්ෂාපදයට සම්බන්ධ දෙයක් නෙමෙයි දැන්. හොඳට මතක තියාගන්න. තපස ඇතුලේ ඒක තියෙනවා. තේරුණා නේද? තපස කියන ගුණය ඒක තියෙනවා. මේ බ්‍රහ්මචර්යා කියන්නේ ආර්ය විනයේ බ්‍රහ්මචර්යා. මෙතන තමයි ප්‍රධානම වචනේ තියෙන්නේ. බුදුහාමුදුරනේ ධර්මයේ ඉන්නේ මෙතෙන්ටයි. මේ බ්‍රහ්මචර්යාව ආර්ය විනයේ බ්‍රහ්මචර්යාව. ආර්ය විනයේ බ්‍රහ්මචර්යාව කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩීම. තේරුණා නේද? එහෙනම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩීමට සුදුසුකම් මොකද්ද? තපසයි. තපස තියෙනවා නම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන්න පුළුවන් හොඳටම. දැන් මොකද බලන්න මේක ආර්ය අෂ්ටාංග මාර්ගයේම කියන්නේ. දැන් තපස බ්‍රහ්ම තපෝච බ්‍රහ්මචර්යාච ඊගාක මොකද්ද? ඒ කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය දැකීම. ආර්ය සත්‍යන දසණන් කියන්නේ චතුරාර්ය සත්‍ය දකින්න. චතුරාර්ය සත්‍ය දකින්නවා කියන්නේ සෝවාන් වෙනවා. එතකොට තුන්වෙනි ශික්ෂාපදයේ අබ්‍රහ්මචර්යා රැකලා සෝවාන් වෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවද ලෝකේ? දැන් මේක අපි තේරුම් අරගෙන තියෙන මංගල සූත්‍රය අනුව නම් වෙන්න එපා. දැන් එහෙනම් ඔයගොල්ලන්ට ඉස්සෙල්ලා සෝවාන් වෙනවා කොක්කු. මොකද එහෙම කියන්නේ? ඔයගොල්ලෝ දන්නේ කොකාගේ ගෑනු බිනු සත්තු නෑ. ඒක බ්‍රහ්මචර්යාවක් තියෙනවනේ. නේද? දැන් කොක්කු කියන එක ඉන්නේ ගෑනු සත්තුම තමයි. පිරිමි සත්තු જાතියක් නෑ. ඉන්නේ කෑව දැන් ගෙවල් දොරවලුත් නෑනේ උන්ට. ඔය කියන මේ මේ ස්කෝල අරව මේවත් නෑනේ ඉතින් බ්‍රහ්මචර්යා ඔක්කොම ටික හරි. තේරුණානේ? දැන් ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? මතක තියාගන්න. මේතන බ්‍රහ්මචර්යාව කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩීමමයි. ආර්ය විනේ බ්‍රහ්මචර්යාව. තේරුණානේද? එතකොට තපස තුල අපි කියන ඔය කියන බ්‍රහ්මචර්යාවක් තියෙනවා. නමුත් දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඔයගොල්ලෝ කවදද යන්නේ තපස් වගේද? තව ගෙදරමනේ. නේද? අවුරුවක් කැලේකට ගිහින් ඉන්නවා මේවා අත්තරලා යනවද? ඈ? නෑ ගෙදර ඉඳලා පුළුවන් පස්සේ මේ තපෝස තපෝච කියලා බුදුහාමුදුරුවෝ තපස කියන්නේ අර අර කිව්වේ තාපසයන්ගේ තපසයි. තේරෙනවනේ? ඒ ගුණ ටිකම තමයි ඕනේ. තාපසේ වැරදි නෑ. තේරෙනවනේ? කැලේ ඉන්න පුළුවන් නම්
එයාගේ තපසක් තියෙනවා. එයාට බ්‍රහ්මචර්යාවක් රකින්න පුළුවන්. බ්‍රහ්මචර්යා කියන්නේ ආර්ය විනී බ්‍රහ්මචර්යාව. නමුත් ඔයගොල්ලන්ගේ තපස තමයි මේ තියෙන්නේ. මේ තපස. මේ අද ගෙවන්නේ තපසෙ. නෑ ඒව විතරක් නෙවෙයිනේ දැන් ඔයගොල්ලෝ නවත්තලාවේ ඔයගොල්ලන්ට අයිති ගෙදර ගැන දැන් කල්පනා කරනවා දූ දරුවෝ ඉන්නවා කල්පනා කරනවාද යාන වාහන අත්තරලා නෙවෙයි මේ ඇවිදින් තියෙන්නේ මේ තපස නෑ ඕන වෙලාවක බෑ දැන් ඕන වෙලාවක අත්තරින්න පුරුදු වෙන්න ඕනේ ඕන වෙලාවක අත්තරින්න පුළුවන් කියන්නේ රඟපෑම දැන් තණ්හාව කියා දෙන වෙන ලනුවක් කියේ තේරෙනවා නේද නෑ ඕනක වෙලාවක අත්තරින්න පුරුදු වෙන්න ඒක තමයි මේ කරන්නේ දැන් ඔයගොල්ලන්ගේ තපස තමයි මෙන්න මේවා. දවස්වල මේ ජීවිතේ කරපු තපසේ ගුණ තමයි මේවා. පොයට අටසිල් සමාදන් වෙන්න පන්සල්ට ආපු එක තපසක්. තේරෙනවා නේද? විශේෂ ධර්ම දේශනාවක් පැවැත්වනකොට පන්සල්ට ආපු එක තපසක්. වෙනත් තැනක ඒ වගේ පින්කමක් ඔය වගේ ආමිස නෙවෙයි. ප්‍රතිපත්තිමේ තත්ත්වයකට තියෙන පින්කමකට භාවනා දැන් මේ භාවනා වැඩසටහනකට සහභාගී වෙන තපසක්. තේරෙනවා නේද? දැන් මේවා තමයි තපස. දැන් මේ තපස කියන එක වැඩි වෙන්න ඕන. හැබැයි වැඩි වෙලා ඇවිදින් දැන් අටසිල් සමාදන් වෙලා අර මේ අබ්‍රහ්මචර්යා ශික්ෂාපදේ රැක්කා කියලා ගෙදර ගියා කියලා වැඩක් නැහැ. මොකද්ද තපසට ඇවිදින් කරන්න ඕන? බ්‍රහ්මචර්යාව ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන්න. ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනවා කියන්නේ අපිට වැරදුම තැන ඔන්න නැතනයි වෙන කිසි තැනක වැරදුන්නේ අපි අනිත් ටික දෙමව්පියාගෙන් අහගෙන ඔතෙන් දෙනකන් ගෙනාව ඔතනයි වරද්ද ගත්තේ දැන් ඔයගොල්ලෝ අටසිල් සමාදන් වෙන්න යනවා පොයට ගිහිල්ලා වැඩියෙන් කරේ මොකද්ද බ්‍රහ්මචර්යාවක් ආරක්ෂා කරන එකක් නෙවෙයි කතා කරලා එන එක ඕ ගමේම පල්හැලි ටික ගියෝලා ගියෝලා හවසට ගෙදර යනවා දැයි තේින්නම් හිතනවා හරි ඔක්කොම ටික හරි කියලා. හරි ගිහිල්ලා දිනවා. තපසට හරි තපසේ ගෙවල් දරවල් අත්තරලා ආවා. ඇවිදින් කරේ මොකද අටසිනු සමාදන් වුණා. ඉතුරුන් ඒ බුදුහාමුදුරුවෝ කියන පිළිවෙල අනුගමනය කරන්නේ. ධම්මචර්යාව රකින්න පුරුදු වෙන්නේ නැහැ. ඒ කියන්නේ සීල දැන් මෙතන සීලියකුත් තියෙනවා. භාවනාවක් ගැන උනන්දු වෙන්නේ නැහැ. සමාධි ශික්ෂාව මේ ඒකට උනන්දු වෙන්නේ තේරණනේ දැන් උනන්දු වෙන්න නම් ඒක ගැන දැනගන්න ඕන. දැන් මම ඒ ටික කරලා දුන්නා. තේරණනේ දැන් ඔයගොල්ලන්ට පුළුවන් කොහෙට ගියත් ගෙදර අත්තරලා ඕන වෙලාවක ඕන දැන් මෙහේ තපසට ගුණන් ලේසිය නිවාඩු දවසක් තියෙනවා නම් යන්න කැලණි පන්සලට. දැන් නම් ළඟ තියෙන පන්සලකට යන්න. දැන් මේ පන්සලට ආවා අනිත් පැය hina වෙනෝනේ. ඈතට ගියාම අහුව අඳුරුණාය නෑනේ. ඒක හිඳ අඳුරුන් නැති තැනකට යන්න. එතකොට තපසෙයි. තපසෙ උනේ කොහොමද? තමන්ගේ ගෙවල් දොරවල් වල මේ කටේතු වලින් වෙන් වෙලා ගියා. එච්චරයි කියන්නේ බුදුආමර. එහෙම කරන්න. ඒකෙන් අහක් වුණා. තපස හරි. තේරුණා නේද? ගිහින් හැබැයි එතන තියෙන ඒවා බලබලා මේ ඒ අර මේ මොකද්ද මකර තොරණට මෙච්චර දුන්නා ওই ටික ලොකු කරගෙන යන්න එපා. ඒකෙන් බ්‍රහ්මචර්යාවක් හරියන්නේ නැහැ. තේරුණා නේද? අර ස්පීකරෙන් නම කියව ගන්න ගියාට බ්‍රහ්මචර්යාවක් හරියන්නේ නැහැ. කරන්න ඕනේ මොකද්ද? මෙතෙන් තමන් පුරුදු කරපු භාවනා කරන්න ඕනේ. සක්මන් හෝ දැන් අපි ඉගෙන ගන්න දෙක ඒ තැන්වල සක්මන් කරන්න. ඉඳගෙන භාවනා කරා. අන්න එතකොට බ්‍රහ්මචර්යාව එනවා. බුදුහාමුදුරුවෝ සහතික වෙනවා මේ ටික සම්පූර්ණ වුණොත් මොකද්ද ලැබෙන්නේ? නෑ ඊට එහා තියෙනවානේ. තප්ප තපෝච බ්‍රහ්මචර්යාච එහෙනම් චතුරාර්ය සත්‍ය නොලැබෙන්න හේතුව දැන් හෙයියගිනේ අනිත් ටික ඔක්කොම අපි කරලක් තියෙනවා. මහත් වේලක් තියෙන නොලැබෙන්න හේතුව මොකද්ද? බ්‍රහ්මචර්යාව ගැන දන්නේ නැහැ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන විදිහේ භාවනාවක් යෙදුන්නේ නැහැ අපි. තේරුණා නේද? ඕකේ යෙදුනොත් එහෙනම් ඒකත් බුදුහාමුදුරන්ගේ නියමයක් සහතිකයා ලැබෙන්නේ චතුරාර්ය සත්‍ය. ඔතනින් එහා ඔය මායිම ලෞකිකයිම පාස්සෙනවා. දැන් යන්නේ ඉතහා ලෝකෝත්තර. මංගල කාරණා ටික ලෝකෝත්තරයි. ඊගාව ටික මොනවද ඒ? ඔය කියන බ්‍රහ්මචර්යාවද අරිය සත්‍යාන දස්සනම් කියන්නේ ලෝකෝත්තර සත්‍යයක්. නිර්වාණය අවබෝධ වෙනවා කියන්නේ ඒ කියන්නේ නිවන තේරුම් ගන්නවා කියන එක ලෝකෝත්තර සත්‍යයක්. ඊගාවට කියන්නේ මොකද්ද?
පුත්තස්ස ලෝක ධම්මේහි. ඔය කියන්නේ රහතන් වහන්සේගේ ගුණ. අෂ්ටලෝකයේ ධර්ම වලින් කම්පා වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ටත් මෙතන බ්‍රහ්මචර්යාව පුරුදු කරනකොට ටික ටික ඔය රහතන් වහන්සේගේ ගුණ එහෙම්ම ආවේ නැතුවට පිළක් තැන් වල එනවා ටික ටික. අෂ්ටලෝක ධර්මයට කම්පා වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ දිනනවා ඒ කම්පා වෙන්නේ නැද්ද? රහතන් වහන්සේ නම් අෂ්ටලෝක ධර්මයට කම්පා වෙන්නේ. අඩු ගාන නැන්දම්ම හිතන්නක ඒලියක රන් වෙනකින් කම්පා වෙනවා. ඒලි බයිනෙකට කම්පා වෙන්නේ නැත්නම් අන්න ටිකක් දිනුනොයි. තේරුණා නේද? වෙනද දැක්ක හැටි ඒලියට බරින්න හිතෙන එක හිතෙන්නේ නැත්නම් අන්න දිනුනොයි. ඒක කම්පා නෙවෙයි. තේරුණා නේද? දැන් මෙන්න මේ ಗುಣ වැඩි වෙනවා නම් ඔයගොල්ලෝ ධර්මයේ යනවා නැත්නම් නැහැ. ඔය කියන රංගපෑම් බොරු රංගපෑම්. තේරුණා නේද? එතකොට ඔයගොල්ලෝ ධර්මයේ ඉස්සරහට යනවාද කියලා මනින්ද තියෙන්නේ ඔයගොල්ලන්ගේ ගෙදර. ගෙදර කට්ටිය. මොකද ඔය ගෙදර කට්ටියක එකතු වෙලා කරට අත දාගෙන තමයි සංසාරේ හදන්නේ. දැන් සංසාරේ ලිහෙනවද කියලා බලන්න තියෙන්නේ ඔය කරට අත දාපු එකෙන්ම තමයි. තේරුණා නේද? බලන්න මේ ගුණ දියුණු වෙනවද නැද්ද? ඒ දියුණු වෙනවද කියලා බලන්න. ඒ දියුණු වෙන්න ඕනේ නිකන් රඟපාලා නෙවෙයි. අර කියන්නේ බ්‍රහ්මචර්යාව රැකලා. ඒ කියන්නේ ඔය කියන භාවනා දියුණු කරගන්න. ඊගාට ඒ නිවස තුලම මේ තපසට ගිය හැකි. දැන් ඒකත් දැනගන්න එපා. ඒක වෙන්නේ කොහොමද? ඔයගොල්ලන්ගේ අනික් කටයුතු වල වේලාවක් යොදාගෙන භාවනා කරන කාලයක් යොදාගෙන ඒකට යනවා. අනික් මේසු කරන ඒවා ගණන් ගන්නෑ. ඒගොල්ලෝ ටීවී බැලුවක් කමන්නේ, කතා කරක් කමන්නේ. ඔයගොල්ලෝ භාවනා කරනවා. එතකොට ගිහි ඇතුළෙම ඔයගොල්ලෝ තපස් කරගන්න. බුදුහාමුදුරුවෝ නැත ඔයගොල්ලන්ට කැලේට රින්ගන්න කියලා කිව්වේ නෑ කවදාවත්. ගිහියන්ට කිව්වෙම නෑ. පැවිදියයිට කිව්වා. තේරුණානේ? පැවිද්දෝ කරන ඒවා කරන්න යන්න එපා. නිකන් රඟපෑමක් විතරයි ඒ. ඒ බොරු කරන්න ගිහින් අමාරු වැටෙන්නත් එපා. තේරුණානේ? පැවිදියයිට කියපු දේවල් අනුගමනය කරන්න යන්න එපා ගියෝ. කරන්න බෑ ඒක. ඔයගොල්ලන්ට කියපු විදිහ මේ ක්‍රමය ලේසි පහසුයි හරියට දැනගන්න. දැන් තේරුණානේ? එතකොට තපස තමයි මෙතන තපසත් ඕනේ බ්‍රහ්මචර්යාව කියන එක හඳුන ගන්න. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිමමයි වෙන කිසි දෙයක් මෙතන නැහැ. තේරුණා නේද? නමුත් ඔයගොල්ලන් පොත්වල අටුවාව බලුවා මේ ප්‍රශ්නේ ඔහොම විසඳෙන්නේ නැහැ. එතන තියෙන්නේ වෙන වචන. ඒක හින්දා පටලව ගන්න එපා. ඒක තපසේ තියෙන ධර්මයක්. අපි කියන තුන්වෙනි ශික්ෂාපදයේ එක්ක සම්බන්ධය තියෙන තපසයි. තේරුණා නේද? බ්‍රහ්මචර්යාව කියන්නේ ආර්ය විනී බ්‍රහ්මචර්යාව ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිම. ඒක තමයි පොත්වල ගොඩාක් මේ බ්‍රහ්මචර්යා කියන වචنين දීලා තිනවා. දැන් ඒක ආරක්ෂා කරන්න බලන්න ඒ විදිහට තමයි අපි ඉස්සරහට යන්න ඕනේ. දැන් මම හිතන්නේ අනික් කාරණා ටිකත් එක්ක ඔය මංගල සූත්‍රයේ හොම් පෙළගස්සගෙන තමන්ගේ අඩුපාඩු වෙන තැන හොයලා හදන්න. බය නැතුව හොයලා හදන්න. භාවනාවමයි දිනුනේ. තේරුණා නේද? අඩුපාඩු ටික බලන්න මොනවද මගෙන් අඩු වෙලා තියෙන්නේ. මං මොනවද මේවා නොසලකා හැරලා තියෙන්නේ. ඒ නොසලකා හරපු ටිකත් එක්ක තණ්හාව ඔයගොල්ලෝ පස්සෙන් එළවනවා. ඒකයි මේ භාවනාවත් දියුණු වෙන්නේ නැත්තේ. හිතේ දැන් ඒ අඩුව තිබ්බට මම අනිත්‍යක හරිනේ. අනිත්‍යක හරියට හරියට හරියන්නේ නැහැ මේක. අර අතන අඩුව තණ්හාව රින්ගලා ඊට පස්සේ භාවනාව ඇතුළට ගේනවා අර ටික. ඒක අරමුණක හිත තියෙන්නේ නැහැ එතකොට. තේරුණානේ? සමාධිය දියුණු වෙන්නේ නැහැ. එතකොට අර කිකින් තණ්හාව අපි අවුස්සනවා. දැන් එතකොට බලන්න ඔය වගේ පිළිවෙලක් පෙන්නකෝ මංගල කාරණා පෙළගැස්මක් බුදුහාමුදුරෝ දේශනා කරපුවම ඔය සූත්‍රයට දෙවියෝ කැමති වෙන්නේ නැද්ද? කැමති වෙනවා. තේරුණා නේද? දැන් ගෙදර ගිහින් ඕක කියවන්න එපා. ඔයගොල්ලෝ ක්‍රියාත්මක කරන්න. දෙවියෝ ඔයගොල්ලන්ට කැමතියි. තේරුණා නේද? කියවන්න එපා. ක්‍රියාත්මක කරන්න. දෙවියෝ කැමති වෙයි. දෙවියන්ගේ ආශිර්වාද ලැබෙයි. මේ ගමන ඉක්මන් වෙයි. තේරුණා නේද? එතකොට මේ හැකියාව ශක්තිය ධෛර්ය ලැබේවා කියලා අපි මූලික අනුශාසන අවසන් කරමු. දැන් 10:00 වෙලාව ඕගොල්ලෝ 10:45 එන්න මෙතෙන්ට.